අපි මේ සූදානම් වෙන්නේ තවත් නොමියෙන සිහිනයක රැඳෙන්න. හැබැයි මේ නොමියෙන සිහිනය සදාකාලිකව ජීවත් වෙච්ච ඉතාමත්ම වටින කලාකරුවෙක් උදෙසා කෙරෙන නොමියෙන සිහිනයක්. ඒ සිහිනේ කොහොමද අපි දකින්නේ? අපේ ජීවිතේ අපි දන්න කියන අතීතයත් ඒ වගේම නොදන්න අතීතයත් එක්ක සලකා බලනකොට පොදු ජන ගීලුවේ අධිරාජ්‍ය පිළිබඳ සටහන් තබන්න මේ වෙලාව කියලා මම විශ්වාස කරනවා. ඇත්තටම දේශයට අතිශය කලාතුරකින් පාලවන කලාකරුවෙක් පිළිබඳව සංගීතවේදියෙක් පිළිබඳව කතා කරන්න ලැබෙන ඉතාම වටින හෝරා දෙකක කාලය අපි මෙතෙන් සිට ගෙවන්න බලාපොරොත්තු වෙනවා. ඒකට වටින පෙරවදනක් අවශ්‍යයි. HR ජෝතිපාල කියන මේ අසහාය චරිතය පිළිබඳ අපි කතා කරන්න මෙතනින් පටන් ගමු. සිංහල සංගීත ඉතිහාස වංශ කතාව විනිවිද යද්දී එහි ඕනෑම සවකදී සොයාගත හැකි ජනප්‍රියතම ජනකාන්තම ගායන ශිල්පියා ඔහුය. 1936 පෙබරවාරි 12 වනදා මෙලොව උපත ලබන හෙට්ටිආරච්චිගේ රෙජිනෝල්ඩ් ජෝතිපාල මර්දාන ශාන්ත ලෝරන්ස් විද්‍යාලයෙන් සහ දෙඹටුගොඩ ශාන්ත ජෝන් විද්‍යාලවලින් අධ්‍යාපනය ලැබුවා. 1956 සිරිල්පී අබේරත්නගේ සුරතලී චිත්‍රපටයට TR පාපා නිර්මාණය කළ සිරි අඹසාරා ගීතයත් සමගින් ඇරපෙන සිංහල සංගීතයේ ජෝතිපාල ලකුණ එතැන් සිට අද වන තෙක් ගෙවුණු දශක 6කට ආසන්න කාලය පුරාවට බෙරට රසික සිත් සතන් තුළ සදාතන මතක සටහන් ගොනු කළා. එතැන් සිට ක්‍රමයෙන් සිංහල සංගීතයේ මහා හඬ පෞරුෂය ලෙසින් නැගී සිටින ජෝතිපාල ගීතාවලියට වෙස්ට ජේම්ස් පීරිස් නම් මහා සිනමාවේදියා නිර්මාණය කළ මහා සංගීතවේදී සුනිල් ශාන්තයන් සංගීතය නිර්මාණය කළ සංදේශයේ චිත්‍රපටයේ පෘතුගීසි කාර්යා ගීතය ඔහුගේ ගායන දිවියේ තවත් සංදිස්ථානයක් සටහන් කළා. චිත්‍රපට සිය ගණනක් පුරා සිය ගායන කුසලතාව විසඳ කළ ජෝතිපාලයන් ඇතුල් වීම තහනම් සුලලිත සෝපනී, සුජීවා, සූකිරි කෙල්ල, අබිරහස, බොනික්කා, ශාන්ති සහ ඔහු විසින්ම නිෂ්පාදනය කළ සුමිතුරෝ සහ ඔබයි මමයි චිත්‍රපටවල සිය රංග ප්‍රතිභාවද අපූර්වට ඔප්පු කර පෙන්වුවා. ජනාධිපති සම්මාන, සරසවී සම්මාන ඇතුළු සම්මාන රැසක් දිනාගත් ගායන ශිල්පියෙකු ලෙස HR ජෝතිපාලයන් 1987 ජූලි 7 වනදා මෙලොව හැර ගියේ ආස හැර යන සරා සඳක ලෙසින්මයි. ජෝතිමත් ජෝති සිංහල සංගීතයේ කිසිදාක නොමියෙන ආදරණීයම විජයකුමාරතුංගයන් HR ජෝතිපාල මියදුනෙන් පස්සේ HR ජෝතිපාලගේ පළවෙනි මරණින් පසු එළඹෙන පළවෙනි උපන්දින සැමරුමේදී ප්‍රකාශයක් කරනවා ජීවත් වෙලා හිටපු ජෝතිට වැඩිය මියගේ ජෝතිගේ අගේ වැඩි වෙලා කියලා. මේක කෑ ගහලා විජයකුමාරතුංග කියන්නේ. හැබැයි කියලා දැන් අවුරුදු ගානක් කෙවිලා කියලා, අවුරුදු 30ක් කෙවිලා කියලා. අද අපි අහපු වෙරළ බලපුවාම ඔහුගේ දාර්ශනික වාක්‍ය හැබෑ වෙච්ච තලයක ඉඳලා තමයි අපි කතා කරන්නේ. අද අනාගත සංගීත પરම්පරාව ගායන ශිල්පීන් නිර්මාණය කිරීමේ කටයුත්තත් ජෝතික ගීත ගායමින් සිදුවෙන යුගයක ඉඳලා තමයි අපි කතා කරන්නේ. ඒ නිසා මේ නොමියෙන මිනිසා පිළිබඳව අපි ටිකක් ගැඹුරට ගිහිල්ලා ඔහු විශ්ලේෂණය කරලා ඔහුගේ ගීත පිළිබඳ යම් සටහනක් එකතු කරලා මේව බොහොම සරලව සහ ඒ වගේම ඉතාම ලයාන්විතව විඳින්නට බලාපොරොත්තු වෙන වෙලාවක්. HR ජෝතිපාල ආදරණීය දියණිය ක්‍රිෂ්ණි ජෝතිපාල අද මේ වැඩසටහනට එකතු වෙනවා. අපි තාම ආදරයෙන් ඔබතුමිය පිළිගන්නවා. ඒ වගේම එතුමියත් එක්ක අර තාත්තෙක් සහ දුවෙක්ගේ තිබෙන සහ සමදත්වය සහ මිත්‍රකම ඒ ඇතුලේ තිබ්බ ලිංගතුකම් ගැන එතුමිය කතා කරાવી. මම හිතනවා අද වැඩසටහන උගාක් සාර්ථකීමකට අරන් ගන්න පුළුවන්. ජීවමාන ජෝතිත් එක්ක එක ගෙදර තමන් විවාහ ප්‍රාප්ත වෙලා එතනින් නික්මෙනකම්ම අර ගජේ ගහගෙන හිටපු මිත්‍රයෙක් අද මේ ස්ථානයේ සිටිනවා, පත්මසිරි කොඩිකාර මහත්මයා. ඉතින් එතුමා ජෝතිගේ ජීවිතේ හුඟක් පිටු පෙරලන්න පුළුවන් දක්ෂ කලාකරුවෙක්. ඉතින් එතුමාගෙන් ලැබෙන සහයත් මේකට හුඟක් වැදගත් වෙනවා. දැන් මේ
මේ නොමියන සිහිනේ යාව ජීව සමාජිකයෙක් බවට ඔන්න සනත් ගුණතිලක මහත්මයා අපේ ප්‍රවීණ රංගදරයා පත් වෙමින් පවතින කාලේ. හේතුව එතුමා මේ හැම පර්ෂදයක් එක්කම ගත කරපු ඉතාමත්ම සුන්දර තැන් ස්පර්ශ කරන්න නැත්නම් ඉතිහාසය මෙනෙහි කරන්න තිබෙන ලස්සනම තැන තමයි නොමියන සිහිනේ. නලුනිලි පරම්පරාවේ සනත් ගුණතිලක කියන සීමාවේ ඉඳලා නෙමෙයි. එතෙන් සිට ඔහු දෙවැත්තට මේ එච්.ආර්. ජෝතිපාලගේ කටහඬ කොහොමද දායකත්වයේ ලැබුණේ තමන්ගේ නළු පෞරුෂය ගොඩනගා ගන්න කියන කාරණාව අපිට පැහැදිලි කළා දේවි. තම ආදරයෙන් පිළිගන්නවා. හැම දෙයක්ම විශ්ලේෂණාත්මකව සිදුවිය යුතුයි කියලායි මගේ විශ්වාසය. පුවත්පත් කලාවේදීක් විදිහට ඔය එකතු කරලා තිබෙන දැනුම් සම්භාරය අර ජෝති කියන සංස්කෘතික කණුව මහා බල කණුව පිළිබඳ කතා කරන්න හුඟක්ම තොරතුරු රැගත් චරිතයක් හැටියට හඳුනා ගන්න පුළුවන්. ඒ.ඩි. රංජිත් කුමාර මහත්මයා ආදරයෙන් පිළිගන්නවා. දැන් අපේ වැලිකල මහත්මයා තිලක් වැලිකල මහත්මයා ඇවිල්ලා තිබෙන්නේ ඔන්න HMV තැටියේ ඉඳලම කොලොම්බියා තැටියේ ඉඳලම මේ පැරණි චිත්‍රපට පසුබිම් රිද්මත් එක්ක එකතු වෙච්ච ගී තැටිත් අරගෙන ඇවිල්ලා අතීතයේ පුළුවන් විදියට ඔප්පු කරලා පෙන්නන්න එතුමා උත්සාහයක් දරනවා. ඉතින් මේ හැමෝම එකතු කරගෙන ජ්‍යොති පිළිබඳ සටහන අපි එකතු කරන්නයි බලාපොරොත්තු වෙන්නේ. අද ගීත ලයිස්තුව ටිකක් දිගයි. හැබැයි කෙසේ නමුදු මේ සියල්ල අතරතුරේ අපි ඉතාම කෙටියෙන් ඔබ සමග රැඳෙන්න බලාපොරොත්තු වෙනවා. ඒ නිසාම තමයි කරුණරත් අබේසේකරයන් රචනා කරපු මේ ජීවිතයේ අපිට හමු වුණු සුන්දරතම නවාතැන්පල පිළිබඳ ආදරය හැඟීමෙන් ගයන ගීතය ප්‍රථම කොට ගහන්න අපි එකතු කරගත්තේ. බාචි සුසාන් ඇවිල්ලා ඉන්නවා මේ අරුත තව තවත් උද්දීපනය කිරීම පිණිස. මේ ජීවනයේ මේ සංසාරයේ තමන් ආදරය කරපු ජීවිතයේ ලිංගතුම මව පිළිබඳ සෙනෙහසින් ස්මරණය කිරීම. එච්.ආර්. ජෝතිපාල ගුණානුස්මරණය සමග. මේ ජීවනයේ මුළු සංසාරේ මේ ජීවනයේ මුළු සංසාරේ උදාරයි 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 ආදරේ මහත කිලෙන්නේ සිලිලාරේ මහත කිලෙන්නේ පෙම් සිලිලාරේ උදාරයි 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 ආදරේ මේ ජීවනයේ දැත බැඳ ඇලන්බි මට පැව ආදරේ දැත දැත බැඳ ඇලන්බි මට පැව ආදරේ සනසාලු ලාලන තාලේ දිවිතෙක් මසී කරේ ඒ නිල් දැසේ බැල්මෙන් කැල්මෙන් යන ගමනට දිරි දෙයි මේ ජීවනයේ මුළු සංසාරේ මේ ජීවනයේ මුළු සංසාරේ උදාරයි 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 ආදරේ මේ ජීවනයේ සත පාලා
HR Jothipala ජනාදරයට පත් වූ සුන්දර මිනිසෙකුගේ අවසන් සුසුම් මේ වාතලයට මුසු වෙලා අවුරුදු 31ක් ගත වෙලා ගිහිල්ලා. හැබැයි තාමත් අපි ඒ වාතලයට මුසු වෙච්ච ඔහුගේ හඬ, ඔහුගේ ආදරණීය රුව සිහි මවමින් හඬ පිළිබඳ උදම් මනමින් අපි ජීවත් වෙනවා. මේ ජීවත් වන පරිසරය ඇතුලේ ඔහු මහා සිනමාවක් වෙනුවෙන් තමන්ගේ හඬ මුසුව එකතු කළා. ඒ වගේම ඒ සිනමා රිද්මයත් එක්කම එකතු වෙච්ච ගීතාවලිය තාමත් අපි සිනමාව පැත්තකින් තියලා විඳින විඳවන තැනට පත් වී තිබෙනවා. අපේ ජීවිතයේ සරලත්වය සැහැල්ලුව හොයාගෙන යන කොට චාර් ජෝතිපාල නැතුම් බැරි චරිතයක් බවට පත් වෙලා තිබෙනවා. ජීවිතේ අපිට ඔහු අහිමි වෙලා අවුරුදු 31ක් ගිහිල්ලත් ජනප්‍රවාද එකිනෙක ගොඩනගෙන එච්.ආර්. ජෝතිපාල පිළිබඳ අප කතා කළ යුතුමයි. මම එකතනකින් කොඩිකාර මහත්මයා පටන් ගන්නම්. මට මතකයි නිහල් ලෙන්සන් මහත්මයා කිව්වා ඔය එච්.ආර්. කියන වචන දෙකට වඩාත්ම සුදුසු හදවත රත්තරන් කියන තැන. ඒ වගේ ජනප්‍රවාද ගොඩාක් එච්.ආර්. ජෝතිපාල වෙනුවෙන් එකතු වෙලා තියෙනවා. ඒකට පැහැදිලි හේතුවක් තියෙනවා. අය තමයි ඒක හරියටම දන්නේ. ඔහු අද මේ රටේ අය දන්නේ නැතුම් බැරි ගායකෙක් කියන එකනේ. නමුත් එයා ඊට එහා ගිය මනුස්ස ගුණධර්මුන් පිරිච්ච හදවතක් තිබුණු චරිතයක්. මයික් උදාහරණයක්. එක අවස්ථාවක 74 විතර අපි ෂෝ එකකට ගිහිල්ලා අම්බලංගොඩ ගිහිල්ලා එනවා. එද්දි පාන්දර එකට විතර ඇති වෙලාව එනකොට ගෑනු මිනිස්සෙකුයි පිරිමි කෙනෙකුයි දෙන්නෙක් ඉස්සරහට යනවා. පිරිමි මිනිස්සයාට ලොකු මේ වුවමනාවක්, මේ ආන්දර ලයිට් එලිට දැක්කා. මේ මෙයාව අරගෙන යන්න. මොකද ඒ වෙන ලඟ වෙනකොට දැක්කා එයාට බබෙක් හම්බෙන්න ඉන්නේ. ඊට පස්සේ ජෝතිපාල මහත්මයා කියනවා පස්සේ නවත්තමු කියලා. ඊට පස්සේ නවත්වනවා කාර් එක. නවත්තලා කොහෙද යන්නේ කියලා කිව්වම කළුතරට එහා තියෙන බොහොම ප්‍රසිද්ධ ඔය මේ හොස්පිටල් එකේ තියෙනවනේ. ඒක හොස්පිටල් එකට කිව්වහම මේ අඬගින්න නගින්න කියලා ඇවිල්ලා කාර් එක දාගෙන අරගෙන එනවා. අරගෙන ඇවිල්ලා හොස්පිටල් එකට ඇරවලා ඒ මිනිස්සයාට කිසිසේත්ම තේරෙන්නේ නැහැ මේ කවුද එච්.ආර්. ජෝතිපාල. කිසිම දෙයක් දන්නේ නැහැ ඔහු. මොකද ඒ තරම් ඔහු ඉන්නේ එයාගේ වයිෆ්ට බබා හම්බෙන එක පිළිබඳ විමුක්තිය. ඊට පස්සේ මේ දැන් මෙයා ඇරලා දැන් අර වයිෆ් කඩිය අරගෙන යන හොස්පිටල් එකේ එදා හම්බෙච්ච ඇන්ලොප් එක එහෙම පිටින් අර මනුස්සයෙක් අතේ තියෙනවා. ඒක අර යන්න කියලා ඇවිල්ලා. ඒත් දන්නේ නැහැ කවුද කියලා ඇවිල්ලා මේ කවුද මේ සල්ලි දුන්නේ කියලා ඇවිල්ලා. ඊට පස්සේ කොහොම හරි කොළඹ ඉන ගමන් මගේ පළවෙනි ප්‍රශ්නේ ඉන්නේ මේ යුද ඇන්ලොප් එක සල්ලි ඔක්කොම දුන්නද? ඔබතුමනි මෙහෙමනේ දැන් ඒ මනුස්සයාට පුළුවන්කමක් තිබුණා නම් වයිෆ් ඔච්චර අපි දැක්කනේ කොච්චර මේකෙන් දරගෙන ආවි කියලා ඇවිල්ලා. ඒ මනුස්සයා කාර් එකක් හයර් කරලා අරගෙන එනවා. ඒ බැරිකම තිබුණේ. එතකොට දැන් හෙට දවසේ මේ ළමයා හම්බුණායින් පස්සේ කොච්චර ප්‍රශ්න ඇති වෙයිද? ඉතින් ඒවට මිනිහා ළඟ සල්ලි නැහැ. ඉතින් ඒක දුන්නට ප්‍රශ්නයක් නැහැ. මට ඕනේ ඔහුගේ අතුලාන්තය දැනගන්න. මම කිව්වා මේ ඉතින් මේක දුන්නේ එච්.ආර්. ජෝතිපාල කියලා දන්නේ නැහැ නේ. මේ දැනගන්න අවශ්‍යතාවයක් නැහැ නේ කිව්වා.
මම දන්නවා ඊට පස්සේ දවසේ ඔහු මේ රටම ප්‍රසිද්ධයි ඔහුට අවමානයක් කරන එකක් නෙවෙයි ඔහු කවද්ද ඔච්චර මම අනිත් එක දැන් පැහැදිලිවම කියන්න ඕනේ මේ අවස්ථාවේදී ඔහු විතර මුදල් හම්බ කරපු කලාකරුවෙක් නැහැ නමුත් ඒ වගේම තමයි මේ මුදල රඳවා ගත්තේ නැහැ කවදාවත් වේගයෙන් වේදම් කරපු කලාකරුවෙක් එතකොට මම දන්නවා පහුවදා තියෙන ප්‍රශ්නේ පහුවදා ගෙදරට වේදමට මුදල් අරින්න ඕන ඒකත් මම දන්නවා ඉතින් ඒක තියාගෙන තමයි මම අර ප්‍රශ්න නැගුවේ ඉතින් මෙන්න මේ වගේ චරිතයක් අද මේ ජීවත් වෙන්නේ ඒ ගායන හැකියාව වගේම එතුමා ළඟ තිබුණ ඒ මනුස්ස ගුණ ධර්මත් විශාල වශයෙන් බලපානවා කියලා මට හිතෙනවා මම හිතනවා සනත් ගුණතරක මහත්මයා මේ කියන කාරණාත් එක්ක මේ එච්.ආර්. ජෝතිපාල කියන චරිතයේ ජනප්‍රියත්වය මේ රටේ මොන වගේ මිනිසුන්ද පිළිගත්තේ කියන කාරණාව අපි කතා කරන්න ඕනේ ඒක දුගී දුප්පත් මනුස්සයාගේද එහෙම නැත්නම් රජමැදුරක ඉන්න මහා පුරුෂයන්ගේ පිළිගැනීමද මම විශ්වාස කරන්නේ සියලු දෙනාගේම කියන එක මොකද ඒකට ભેදයක් තිබුණේ නැහැ යම් කිසි වකවානුවකදී ජෝති අයියාගේ සින්දුවක් මේ ගැන කතා කිරීම තමන්ගේ තත්ත්වයට යම් ආකාරයකට මදිකමක් කියලා හිතපු පිරිසකුත් ඉnde ඇති නමුත් එතුමාගේ අභාවයෙන් පස්සේ එතුමා ඒ කලකී දෑ සහ ඒ ඒක ඒ අඩුව අදටත් තියෙනවනේ සුරේ අදටත් ඒ අඩුව තියෙනවනේ දැන් එතුමාව මම ඉස්සෙල්ලාම දකින්නේ කැන්ඩි ලේක් ක්ලබ් එකේ ඇවිල්ලා ගීත ගායනා කරනකොට එතකොට එදා තිබුණා වූ ඒ ආකර්ෂණය එදා ඔහු පිටුපසෙන් අපි දුවපු ගැටවරයෝ විදිහට දිව්වා මේ ඒර්නස් සොයිස මහත්තයා තමයි එන්නේ හරි මේ මේ සේරම මේ මේ පිරිසට අපි ඒ කරපු ගරුත්වය මම ඉතාම හම්බෙන් සිනමාවට ඇවිල්ලා එතුමා දැක්කට පස්සෙත් ඒක වැඩි දියුණු වුණා මිසක්ක කිසිසේත් අඩු වුණේ නැහැ. ඉතින් මට මේ අවස්ථාවේ කියන්න අවසර දෙන්න ප්‍රථම වතාවට එතුමා හම්බුණ දේ ඒකේ වටිනාකමක් තියෙන්නේ වර්තමාන පරපුරටත්. ඉතින් එතුමා ඒ වෙනකොටත් 1978 මම සිනමාවට ප්‍රවිෂ්ඨ වෙලා ඉන්නකොටත් ලංකාවේ අති ජනප්‍රිය නළුවන්ට පසුබිම් ගායනා කරපු පුද්ගලෙක්. ඉතින් ඔය වකවානුව තුල සුරේ මම මීට ඉස්සෙල්ලා මේ ස්ටුඩියෝ එකේම කතා කරලා තියෙනවා අපි ඒ කාලය තුල ගීත මේ පටිගත කරන අවස්ථාවන් වලදී අපිත් ඒ ලංකා චිත්‍රාගාරයට යනවා. ගිහිල්ලා ඒක නිකන් ඉල්ලීමකට වඩා නිකන් පොඩි අනකිරීමක් වගේ තියෙනවා මේක අපි පොඩ්ඩක් බලනවා මොකද්ද මේ වෙන්නේ කියලා. ඉතින් ඔතන ඉන්නවා ඔය ගායක පිරිස දැන් සරත් දසනායක සංගීතයේ මෙහෙ වෙනකොට රෝහණ බෝගොඩයි රංජිත් බෝගොඩයි ඉතින් අපි වගේ වුණ බයිට් එකට තමයි ගන්න ඒගොල්ලෝ. ඒචාර ලංකා චිත්‍රාගාරයේ ඒ පඩියේ ඉඳගෙන ඉන්නවා. ඉතින් ඔහොම ඉන්නකොට දැන් නිමල් වීරක්කුඩි නිෂ්පාදනය කරපු විල්ෆඩ් සිල්වා අධ්‍යක්ෂණය කරපු අම්මේ මට සමාවෙන්න කියන චිත්‍රපටියේ හසමල් ගවසා කියලා ලස්සන ගීතයක් සරත් දසනායකගේ සංගීතයේ එදා ඒ ගායනා කරන්න එන්නේ මේ දැවන්ත පුද්ගලයා මම අර පඩියේ මෙහෙම ඉඳගෙන ඉන්නවා එතකොට අඩි 6කටත් වඩා උසයිනේපත් වෙන්නේ නේද ඒ පුද්ගලයා මෙහෙම එනවා ඇවිල්ලා එතුමා කතා කරපු විදිහ මට කියන්න පුළුවන් ඒ අමුතුම කටහඬක් නේ එතුමට තියෙන්නේ ගීත ගායනා කිරීමේදීන කටහඬට වඩා හුඟක් වෙනස් කටහඬක් නේ ඒක මම දැන් අනුකරණය කරන්න උත්සාහ කරන්නේ මට ඉතුරු ටික කතා කරන්න බැරි වෙයි එයා අහනවා මේ සරත් දසනායකගෙන් දසේ කවුද කාටද මං කියන්නේ විජේටද කවුද කියලා එතකොට සරත් අයියා කියනවා මේ අලුත් ළමෙක් එනවා සනත් කියලා ආ කියලා බලනවා දැන් මම ඉතක නැකිටලා බලනවා මගේ කකුල දෙක ඉඳලා මූණට මෙහෙම බලලා වෙන හොඳයි කියලා ඊට පස්සේ දැන් එයා අර වැල්මි කෑල්ලක් අරගෙන මං හිතන්නේ මෙතනේ මට වඩා එතුමාව ඉතාලම කිට්ටුවෙන් ආශ්‍රය කරපු පුද්ගලයෝගේ වැල්මි කෑල්ලක් අරගෙන වැල්මි කෑල්ල කනවා මෙහෙම කකා ඒක අයක මෙහෙම ගගා මෙහෙම කර කර මේ කියන්නේ එතන ඔය අම්මා ආකාරයකට හැසිරීමක් කරනවා මම අර රෝහණ බෝගොඩගෙන් අහනවා ඒ මොකද්ද කියලා නෑ නෑ මෙයා ආවම මෙයා මේ හිතාගෙන ඉන්නේ අද තමයි එයා පළවෙනි සින්දුව කියන්නේ කියලා අන්න එතනයි වැදගත් වෙන්නේ මේ පළවෙනි සින්දුව කියන්න ආවා වගේ තමයි ලෑස්තිය ඒ ඊට පස්සේ ඒ ගීතය ගායනා කරන්න යනවා ඒ ගීතය ඇත්ත වශයෙන්ම මම ඉන්න මම ප්‍රේමවන්තයෙක් විදිහට ඉන්නවා මගේ
පෙම්බතිය වෙනත් පුද්ගලයෙක් සමග සම්බන්ධතාවයක් දක්වනවා මොකක් හෝ මගේ වැරද්දක් මේ වැරදියටම හිතාගෙන ඉතින් ඒ නිසා අර ගෙදරින් එළෙව්වට පස්සේ ගවලෙනක හඳ තියෙන අවස්ථාවක මෞතෝගන් එකක් ගගා මේ හසමල් ගවසා කියන ගීතය ගායනා කරන හරිම අනුවේදිනීය ගීතයක් එතුමා ඒක ගායනා කරා පුදුම විදිහට ඒකට දැන් ඒ වකවානුව තුල ඒකත් කියන්න ඕනේ ඒ වකවානුව තුල ගායනය සහ වාදනය එකවරනේ සිද්ධ වෙන්නේ නේද වෙන ටේක් 1 එක ටේක් 1 ආ එක්කෙනෙක් වැරද්දුවොත් නේදනේ ඉතින් වාදනය ඒ ආකාරයෙන්ම යනවා මෙයත් ඒක කරලා දැන් මම නිකන් අර ගොළුව කසාය බීලා වගේ මම බලාගෙන ඉන්නේ කටින් ඇස් දෙකෙන් නෙවෙයි මේ මේ පුද්ගලයා දෙයියනේ මම අර කැන්ඩිලේ ක්ලබ් එකේ ගිහිල්ලා බලාගෙන හිටපු පුද්ගලයා මට ප්ලේ බෑක් කරන එක හිතන්න කොහොමද දෛවය කියලා හරි හරි මේකේ තව එක දෙයක් කියන්න තියෙනවා ඒ ගීතේ ගායනා කරලා විලා ආපහු දසේගෙන් අහනවා දසේ හරිද තව ටේක් එකක් ගමුද එතකොට සරත් ඒක නෑ ඕන්නේ ඕන්නේ ඊට පස්සේ මං ළඟට එනවා මල්ලි මං කරාරක මඩ පොඩ්ඩක් කඳුළුත් ආවා මේක කරද්දි ඔබටත් කඳුළු වෙන්න ඕන තමයි යන්නේ. ඒ කැපවීම තියෙනවද අද? මං කිසිම ගායකෙක් ගායිකාවක් අවතක්සේරු කරන්නේ නැහැ සුරේ. නමුත් මේ ඇස් දෙකෙන් දැකපු දේ අර මේ කී දෙනෙකුට ප්ලේ බෑක් කරලා ඉන්නද? නමුත් ඒ මොහොතෙත් ඔහු හිතන්නේ මේක තමයි පළවෙනි ගීතය තමන් ගායනා කරන කියලා. ජෝති මේ තැනට එන්නේ මහා කැපකිරීම ගණනාවක් කරලා. ඒ කැපකිරීම ගැන කතා කරන්න මේ ගීතෙන් පස්සේ ඒඩි රංජිත් කුමාර මහත්මයා සූදානමින් සිටිනවා. අපි යමු ආචාර්ය අජන්ත රණසිංහයන් රචනා කරපු අපි කවුරුත් ආදරය කරන හිතේ මහා නිවීමක් ඇති වෙන සාර වැළපෙන හදවතට පුංචි ඔසුවක් වෙන නින්දනේන රාත්‍රියේ ගීතේ රස විඳින්න. අපි නුවන් ගුණවර්ධන සූදානමින් සිටිනවා. ජ්‍යෝති වෙනුවෙන් මේ හඬ එකතු කරන්න. Sangale kalum sala suriya perambe
රාත්‍රිය කියලා නම් කරනකොට ඇත්තටම ශ්‍රී ලංකාවේ අස්සක් මුල්ලක් නැර මං හිතන කොටිකාර මහත්මයා අපේ සාක්ෂි දරාවේ දර්ශන වාර 250කට වැඩි මං හිතන්නේ නේද බොහොම ලොකු ඉල්ලුම් තිබුණා ඒක ඉතිහා බොහොම වැදගත් දෙයක් තියෙනවා අනුරාධපුරෙන් ෂෝ එක බුක් කරන්න ආවත් කියනවා මේ මල්ලේ කොහෙද දැන් කරන්නේ අනුරාධපුරේනේ හා අනුරාධපුරේ කරන්න ඕනේ ටවර් එක දා ගන්නකො මේ දන්නවද අපි ඒ ගැන කතා කරමු මට මේ නම මතක් වුණා මම ඒ දේ මතු කරේ එච්.ආර්. ජෝතිපාලට මේසා ඉල්ලුමක් ඇති වුණේ පසු කාලීනව ඔහු ලැබපු ජනප්‍රියත්වයත් එක්ක මේ රටේ කොතරම් දක්ෂතා තිබුණත් ඒ දක්ෂතා තියෙන පිරිස ඉදිරියට එීමේදී ඔවුන් කන කට්ට පිළිබඳ සහ එහෙම කට්ටක් කන්න බලාපොරොත්තු වෙමින් ඉන්න උදවියට ගන්න පුළුවන් ඉතාමත්ම දර්ශනවාදී චරිතය හැටියට එච්.ආර්. ජෝතිපාල හඳුන්වන්න පුළුවන් ඒක එහෙම වෙන්නේ ඇයි කියන කාරණාව ඒඩි රංජිත් කුමාර මහත්මයා ඔප්පු කරලා පෙන්වන්න මේ සූදානම් වෙන්නේ. සුරේ ඇත්ත වශයෙන්ම මුල් කාලේ ගායකෙක් වෙන්න පෙරම් පුරන කාලේ ආරි චන්ද්‍රසේන මාස්ටර්ගේ තිබිච්ච සංගීත කාමරෙන් ඒ කියන්නේ බජවු කාමරෙන් තමයි ජෝතිපාලයන් එළියට එන්නේ. මරදානේ. එතකොට හිතන්නත් අමාරුයි ප්‍රේමසිරි කේමදාස ලන්ත්‍ර හරුන් ලන්ත්‍ර එතකොට කේ සේන එතකොට ධර්මදාස වල්පොල ඒ වගේ අය ආවේ මේ සින්දු කාමරේ මුලද කේමදාසිනුත් සින්දු කියලා තියෙනවා ඉතින් ඒ ඔස්සේ තමයි ජෝතිපාලයන් ධර්මදාස වල්පොල මේ සින්දු කාමරේ හරහා තමයි පිවිසෙන්නේ එතකොට මුන්ට ඇත්ත වශයෙන්ම ඕන උමනාවක් තිබුණා සිංහල චිත්‍රපටයක රඟපෑමේ ආසාව ඉතින් කීප වතාවක්ම දන්න අයට කිව්වා ඒ එක අවස්ථාවක තමයි මිත්‍රෙක් ගිහිල්ලා සිරිසේන විමලගිරි මාස්ටර්ට 1955 කියලා තිනවා මෙහෙම අලුත් ගායකෙක් ඉන්නවා ලතීෆ් මාස්ටර් ඒ කාලේ ඒ උත්සවයේ ලතීෆ් මහත්තයා තමයි කියලා තින්නේ අපි මාස්ටර් අපි අලුත් එක්කෙනෙකුට තැනක් දෙමු කියලා ඉතින් ජෝති බොහොම සන්තෝෂෙන් අම්මටත් කියලා ආශිර්වාදය අරගෙන කිරිබත්ගොල නවජීවන චිත්‍රාගාරයට යනවා ගිහිලිවරලා මේ ළමයා කියන්නකෝ බලන්න සින්දුවක් කියන් කියලා තියෙනවා සින්දුව කියනකොටම මේ සිසිනු මිලීර මාස්ටර් මේක නවත්තලා තමුසේගේ කටහඬ දෙදරනවා මේ ස්ටුඩියෝ එකේ ඒකින්ද එහිම එකක් හරියන්නේ නැහැ මට උනේ සෞම්‍ය කටහඬක් කියලා මේ ජෝතිපාලන්ට අවස්ථාව දීලා නැහැ මොකද සිරිසේන විමල වීරයන් සනත් මුල් කාලයේදී කීප දෙනෙක්ව ප්‍රතික්ෂේප කරලා තියෙනවා. එක්කෙනෙක් තමයි ගාම්නි ෆොන්සේකා. ඔහුට රඟපාන්න අවස්ථාවක් දුන්නේ නැහැ. නමුත් ඔහු සිනමා සක්කිත වෙනවා. ඔව්. ජෝ අබේ වික්‍රම. ඒතකොට ඊළඟට ඔහුට දුන්නේ කූඩාරම් වල චිත්‍රපටි පෙන්වන එක මැනේජර්කම. ඊළඟට පුණ්‍යහින්දිනේ. පුණ්‍යහින්දිනේගේ නහය ඇදයි කියලා තියෙනවා. ඉතින් ඔහොම එකේ තමයි මෙයා ජෝතිපාලයන්ට කියලා තියෙන්නේ කටහඬ දෙදරනවා කියලා. මම නම් හිතන්නේ කටහඬ දෙදරනවා නම් හොඳ හඬක්. ඉතින් මේ කෙසේ හෝ වේවා ඒකේ දෛවය අනිත් පැත්තට පෙරළුණා යාට නැති වුණාට මේ මට මේ ළඟදී සිරිසේන විමල වීරයන්ගේ පුතා දයා විමල වීර පසු කාලයකදී කළ චිත්‍රපටයක් තියෙනවා බිහිදුම් සිහින කියලා. ඒ චිත්‍රපටයේ දයා විමල වීර තෝරගත්තා. දයා විමල වීර ඒ චිත්‍රපටයේ ඊට ප්‍රසිද්ධ ගීතයක් තියෙනවා මේ මොකද්ද සරසඳේ ඒ ගීතය සම්මානනීය ගීතය ඒ ජෝතිපාල හොඳම ගායන ශිල්පියා විදිහට සම්මාන ලබනවා සම්මානය දෙමුණු සරද්දසනායකයන් ලිවි කුලරත්න ආරියවංශ ගීත රචනයකලේ ඉතින් බලන්න දෛවේ එදා තාත්තා ප්‍රතික්ෂේප කරපු කෙනෙකුට ඒ අවස්ථාව ලැබුණා ඊළඟ ඔහු එතනින් නැවතුණ නැහැ ඔහු ධෛර්ය සම්පන්නව ඊළඟ පාර ගියා
තවත් චිත්‍රපටයකට ගෙනිච්චා පෙරක දෝරු බෑන කියන චිත්‍රපටයට. ඒ කියන්නේ ඊඩබ්ලිව් ජයමාන චිත්‍රපට? ඔව් ඒ චිත්‍රපටයට ගියාම ඒ.එම්. රාජ් කියන මේ අධ්‍යක්ෂකවරයා කිසිසේත්ම කැමති වුණේ නැහැ ජෝතිපාලයන්ගේ හඬට. එතනුත් ප්‍රතික්ෂේප වුණා. ඊට පස්සේ ඔහුට අවස්ථාව හම්බෙන ආර්.ඒ. චන්ද්‍රසේන මාස්ටර් මතභේදයේ චිත්‍රපටයට. දැන් ඒ අවස්ථාවේදී ඔහු යන්න ලෑස්ති වෙලා පුහුණු වෙලා ඔක්කොම වෙලා රත්මලානේ ගුවන්තොට පොල්ට යනකොට පාස්පෝර්ට් එකක් නැහැ. දැන් මේ ජෝතිපාලයන්ට ඒ තරම් වැටහීමක් තිබුණේ නැහැ මේ ඉන්දියාව යනකොට පාස්පෝර්ට් එකක් හදාගන්න ඕනේ කියලා. ඉතින් එතනදී උනේ ඔළුවට අත පෙරක දෝරු බෑන චිත්‍රපටය. පෙරක දෝරු බෑන චිත්‍රපටය. ඊට පස්සේ චන්දසේන මාස්ටර් ඔළුවට අත තියාගෙන කිව්වා කොහොයිසෙ පාස්පෝර්ට් එක කියලා. මාස්ටර් මම දන්නේ නැහැ නේ. කියලා කියලා දිනු. ඉතින් මේ වගේ සිද්ධි ගොඩාක් තියෙනවා ඔහුගේ ජීවිතය හා සම්බන්ධයි. නමුත් ඒ සිද්ධි ඔස්සේ බලනකොට අපිට පේනවා ඔහු කට්ට කාගෙන මේ ගමන ගිය ගතිය. මොකද මුල චිත්‍රපටයේ හම්බුණ ඒ ගීතේ කියන්න හම්බුනේ සිසිර සේනාරත්නයන්ට. විමලීර මාස්ටර් දුන්නේ ලෝකේ නවාතන වේ දෙදිනයි ඒ වාසේ කියන ගීතේ සිසිර සේනාරත්න ගැගුවේ. ඒ අවස්ථාව නැති වුණා. ඉතින් මම හිතන්නේ සුරතලී චිත්‍රපටයෙන් තමයි අත් වශයෙන්ම ඔහුට අවස්ථාවක් ලැබෙන්නේ. මම හිතන්නේ ඒක අපි වෙනම කතා කළ යුතු සිද්ධියක්. අනිවාර්යයෙන් මේක 56 ඔය කියන විප්ලවයේම එක සාධකයක් හැටියට තමයි අපිට එච්චර ජෝතිපාල හඳුනා ගැනීම හැකියාව. ජෝති කියන්නේ කවදාක්වත් මුල අමතක කරපු චරිතයක් නෙමෙයි. අතීතය ගැන කතා කරන්න හෝ මෙනෙහි කරන්න ජෝති කිසිම අවස්ථාවක බය වුණේවත් ලැජ්ජා වුණේවත් නැහැ. එච්.ආර්. ජෝතිපාල පිළිබඳ සියලු රූපවාහිනී සටහන් තිබෙන්නේ ඉතාම ගෞරවනීය ලෙස ස්වාධීන රූපවාහිනී තිබෙන සංරක්ෂණයන් විදියට. එනිසා ඒ ගෞරවය මතුමතු තිබෙන යුත්තේ ITN සතුවමයි. එනිසා එච්.ආර්. ජෝතිපාල සැමරීම පිළිබඳ වගකීමේ පුරෝගාමී මෙහෙවර වක්‍රාකාරයෙන් ඉදී තිබෙන්නේ ITN සතුවමයි. එනිසා ඒ යුතුකම අපි අඩු නැතුව ඉටු කරන්න ඕනේ. මේ 1984 මූ අරුක්ගොඩ ශිල්පියා එච්.ආර්. ජෝතිපාල සමග කෙරෙන පිළිසඳරක් චිත්‍රගීත වැඩසටහන. ඔබ දැනට සිංදු කීයක් විතර ගායනා කර තිබේද? ඔබ මුලින්ම ගායනා කළ ගීතය කුමක්ද? ඔබ ගීත වලට පිවිසෙන කෙසේද? මම හිතනවා මම දැනට මට මතකයේ හැටියට ගීතක 6000ක් පමණ මම ගායනා කරලා තියෙනවා. මම මුලින්ම ගීයක් ගායනා කළේ මම හිතනවා මීට වසර 30කට 32කට විතර ඉස්සෙල්ලා මේ මගේ රන් රාජිනී කියන ගීය මගේ අතින් මුදල් වේදන් කරලා ඒ ගීතය තටිගත කෙරුවේ. චිත්‍රපටයකට කියලා මම පළවෙනිම ගීතයක් ගැව්වේ සිරිල්පී අබේරත්න මහත්මයාගේ සුරතලි චිත්‍රපටය. ඔබ චිත්‍රපට කීයක ගීත ගයමින් රඟපා තිබේද? ඔබ මුලින්ම ගීතයක් ගායනා කළේ මොන චිත්‍රපටයකටද? මම මුලින්ම ගීයක් ගායනා කරමින් රඟපාපු චිත්‍රපටය රොබින් තම්ප මහත්මයාගේ සුදු සඳේ කළුවලා චිත්‍රපටය. ඊට පස්සේ ජෝ දේවානන්ද මහත්මයාගේ සූකිරි කෙල්ල, සුනේත්‍රා, සුජීව, ශාන්ති, ඇතුල් වීම තහනම් යන චිත්‍රපට ගණනාවක මට නම් වශයෙන් මතක තියාගන්න අමාරුයි. එතකොට මගේම නිෂ්පාදනයක් වන සුමිතිරෝ චිත්‍රපටියත් මම ගීත ගයමින් රඟපාලා තියෙනවා. ජෝතිගේ ලන්ඩන් සවාරියේදී ශ්‍රී ලංකාවේ එල්විස් ප්‍රෙස්ලි හැටියට වේදිකාවේදී ඔබ හැඳුන්වුණාය. ගාය නරමන්නෝ හුඟක් ඔබ පිළිගත්තා ඒ විදිහට. ඔයාදී පත්‍රවල තොරතුරු පළ වුණා. අපට ඔබේ ලන්ඩන් සවාරිය ගැනත් වෙනත් රටවල ගීත ගායනා කරපු තොරතුරු ගැනත් දැනගන්න ඕනේ. මේ ඉල්ලීම එකයි. අන්තිම ලන්ඩන් සවාරිය රෝම සවාරියත් ගැන මම කතා කරනකොට මට ඉතාමයි සන්තෝෂයි කියන්නේ. මම මගේ ලන්ඩන් සවාරිය මම වේදිකාවට එනකොට ඇත්තෙම ඒ උදවියේ පිළිවෙලට කෑ ගැහුවා ශ්‍රී ලංකාවේ එල්විස් කියලා. මගේ රෝමේ සවාරියේ රෝමේ ඉතාලි සවාරියේ මට අමතක නොවන දෙයක් නම් මම බෞද්ධ අගංකාරයක වශයෙන් මට ඉතාම සන්තෝෂයි කියන්නේ. මම වතිකානුවේදී මට ජුවන් පාවුලතුමා හම්බුණා. බුද්ධ අගංකාරයක වශයෙන් මට එතුමා මුණගැහි එතුමාගේ අතල්ලන්න ලැබීමත් ස්පර්ශ කරන්න ලැබීම ගැන මම හිතන බෞද්ධ අගංකාරයක වශයෙන් මට ඉතාමත් අමතක නොවන සිද්ධියක් තමයි ඔය මගේ එංගලන්තේ රෝම සවාරිය ගැන. මම මගේ ගීත මං හිතන හුඟක්මත් ප්‍රිය කරන්නේ දුප්පත් අහිංසක රසිකයෝ. ඒ රසිකයෝ කැමති වෙනකන් මම හිතනවා ඒගොල්ලන් හැම එක්කෙනෙක්ම කැමති මගේ ගීතවලට. මම හිතනවා නැත්තම් මට මේ 30 වසරක්
මේ චිත්‍රපටි ලෝකේ ගායන ජීවිතේ ඒ මට ඉන්න පිළිවෙලක් නැහැ කියලා. ඉතින් මං ඉතාමත් සන්තෝසයි. කවදා හරි මගේ රසිකයෝ මට කිව්වොත් දැන් ජෝතිපාල ඇති කියලා අන්න එදාට මගේ ගායනාව මං එදාට නවත්තා. ගත වුණ අවුරුදු 35 මුළුල්ලේ ඔබේ රැකගෙන තියෙන ජනාධාරත්වය තවත් අවුරුදු 23 ගණනක් එසේම රැකේවයි කියලා අපි චිත්‍ර ගීත නරඹන්න වෙනුවෙන් අපි ඔබට ආයුබෝවන් කියමු. ආයුබෝවන්. එච්.ආර්. ජෝතිපාලගෙන් මුව අරුගුඩ මහත්මයා මේ ප්‍රශ්න කරන්නේ ඇත්තටම ඒ සතියේ ජෝතිගෙන් අහන්න ලැබෙන ජනතා ප්‍රශ්න ජෝතිගේ රසිකයෝ රසිකාවියෝ තමයි මේ ප්‍රශ්න ලියලා එවලා තිබුණේ. ඒ ප්‍රශ්න තමයි මේ අහන්නේ. ඒවට තමයි මේ ජෝතිපාල මහත්මයා ඍජුව පිළිතුරු ලබා දෙන්නේ. කොයිතරම් අවංක ලෙස ඒ පිළිතුරු ලබා දෙනවද? ඒක ඇතුළේ මොනතරම් ඔහුගේ හදවත පිළිබඳ ස්පර්ශය අපිට මතු කරන්න පුළුවන්. අර සනත් අයියා කිව්ව මේ චිත්‍රපට පසුබිම් ගායනයේදී ඔහුගේ තිබෙන මේ අපූර්ව ලාලිත්‍ය පිළිබඳ සටහන් කරන්න තියෙන හොඳම තැනක් තමයි සදහටම ඔබ මගේ චිත්‍රපටයේ සරත් දසනායකයන්ගේ සංගීතයට එච්.ආර්. ජෝතිපාලත් ඇන්ජලින් ගුණතිලකත් ගායන යුග ගීතය අමර පෙම් ලතාවේ. මං හිතන්නේ ප්‍රේමය පිළිබඳ තියෙන ඉතාම අපූර්ව ස්මරණය මේයි මා විශ්වාස කරනවා. අමිලා නදීෂානි, කින්ස්ලි පීරිස් සූදානම් ඉස්සරිනෝ මේ සුන්දර මොහොත වර්ණවත් කරන්න. ಬಂದು ಪಿರೇ
අමරණීය ජෝති පිළිබඳ හැඟුම් දනවන මේ සොඳුරු ජෝති රාත්‍රිය අපි රැඳිලා ඉන්නකොට මේ හැම කියන කාරණාවක් එක්කම මේ පසුබිමේ සටහන් වෙලා තිබෙන හැම සටහනක් එක්කම ගීත ගායනා කරනකොට ඒ සටහන් එක්කම අපිට තිබෙනවා මෙනෙහි කිරීමේ පරිච්ඡේදයක්. අපි මොන විදියට කතා කළත් මේ මෙනෙහි කිරීමේ ඉතාමත්ම ආදරේ රැඳෙන්නේ ඒ තාත්තලා දූලා අතරේ බව අපි හොඳින්ම දන්නවා. ක්‍රිස්නි මේ හැම තැනකදීම ඔබ නිශ්ශබ්දව මෙනෙහි කරමින් හිටියා. හැබැයි ඒක තැනකදී පැන්න එක මොකද මේ ඉන්ස්ලිත් අපේ ගීත ගායනා කරනකොට දැන් මේට ඉස්සෙල්ලා ඇන්ජලීන්ගේ කටහඬ ඇයට මතක් කියලා මේ ජෝති රාත්‍රිය පිළිබඳ හිමීට කුඩු කුඩු ගාව මෙතන ඉඳලා නේද? ඔව් නැහැ මම දැන් මේ බලන් ඉන්නකොට අලි මම තුන් හතර වතාවක් ටවර් රංගහලේ ජෝති රාත්‍රිය බලන්න ගිහිල්ලා තියෙනවා. ඉතින් අපි විස්සරහම ඉඳවනවා. එතකොට ඉතින් මතක් වෙනවා දැන් මේ සින්දු කියනකොට මට මතක් වුණා කොහමද තාත්තා සුජාත අත්තනායක ඇන්ජලින් ගුණතිලක එතකොට ලතා වල්පොල එක්ක එහෙම ඒ ජෝති රාත්‍රිය සින්දු කියපු අවස්ථාවල් මට මතක් වෙනවා. මතක් වුණා. ඒක තමයි මම අර කල්පනා කර කර හිටියේ. ඇත්තරම මේ තාත්ත කෙනෙක් විදිහට ඔබේ දඩා කොහොමද ඔගලන්ට ආදරය දැක්වේ කොහොමද ඒ සෙනෙහස බෙදාගත්තේ මේ තරම් ප්‍රසංගවලට සහභාගි වෙච්ච ඔහුට විවේකයේ කොහොමද ලැබිලා තිබුණේ කියන කාරණාව මම දැනගන්න ඕනේ. ඔව් විවේකේ නම් හරි අඩුවෙන් තිබ්බේ. මොකද හැම වෙලෙම එයා සංගීත ප්‍රසංගවලට සහභාගි වුණා. ඉස්සර වගේ අර දැන් වගේ ටීවී එහෙම තිබ්බේ නෑනේ. හුඟක් තිබ්බේ ප්‍රසංගවලට නේගලන් ගියේ පිට පළාත්වල එහෙම. ඒ වුණාට හැම වෙලේම නිවාඩුවක් තියෙන වෙලාවක තාත්තා අපිත් එක්ක හිටිය අපේ සියලුම දේවල් ගැන සොයා බැලුවා. ඉගෙන ගන්න දේවල් වලට අපි හුඟක් උනන්දු කරා. මොකද එයා වැඩි කැමති වුණේ අපි කවුරුත් කලාව පැත්තට එනවට. එයා කැමති වුණේ අපි ඉගෙනගෙන ඉගෙනීමෙන් ඉදිරියට යන්න. ඒවා මම හිතන්නේ ඉතින් තාත්තා කොයි හරි ඉන්නව නම් දැන් බලලා සතුට ඇති අපි දැන් අද මේ තත්ත්වේ ඉන්නවා කියලා. සතුටුයි ඔබේ ඒ කාරණාවන් පිළිබඳ. අපේ අර්නස් සොයිසා හිතාදර සංගීතවේදියා පැමිණ සිටිනවා. දැන් ඔබ මේ ජෝතිගේ හුඟා පටිගත කිරීම වලට සහභාගී වෙච්ච ශිල්පී අනිවාර්යයෙන්ම එච්.ආර්. ජෝතිපාල හඬ ඔව් සහ ඔහු සතුව තිබෙන මේ නිසර්ග කුසලතාවය පිළිබඳ කතා කළ යුතුමයි. ඉතාම කෙටි කාල සීමාවක් ඇතුළේ මම අහලා තියෙනවා සමහර දවස්වල කෝල් ෂීට් එකට සින්දු 12 13 14 15 කරපු දවස් තියෙනවා කියලා. ඔව් ඒක කතා කරමු. ඔව් ජෝතිපාලයන්ගේ මම ඉස්සල්ලාම කළේ 78 දී මගේ පළමු චිත්‍රපටිය මරුවා සමග වාසේ චිත්‍රපටියේ තැටිය මැද්දේ කළු කරවපු. ඔය බොහොම කල් ජෝතිපාලයන් කළේ MS සමග. එතකොට ඉතින් හරිම විනෝදයි දෙන්නම ඉතින් පිස්සු තමයි ඉතින් ස්ටුඩියෝ එකේදී පොඩ්ඩක් ඉතින් ජෝතිය පොඩ්ඩක් හරි කියලා බොහොම ඒ වගේ. නමුත් මම ආඩම්බරෙන් මතක් කරනවා ඒ වගේ හඬක් අපිට ආයෙත් හම්බු වෙන්නේ නැහැ කියලා. ඇති වෙන්න මගේ යාළුවොත් ඉන්නවා දැන් අලුත් ගායක ගායිකාවන්. නමුත් ඒ වැනි හඬක් ගීතයක් පටිගත කරන්න පෙර එයාට කියා දුන්නම හරිම ඉක්මනින් එයා ඒක ඉගෙන ගන්නවා. හැබැයි එයාගේ එක වරදක් තියෙනවා. අර ප්‍රේමසිරි කේමදාසයන්ට මම ඔය ඔක්කුමත් එක්කම සෙල්ලම් කරපු එක්කෙනා සරත් දසනායකයන් සින්දුව කියලා මාස තව එකක් ගමුද මේ හොඳට ඇවිල්ලා තියෙන්නේ ජොති ඇයි මොකද අද ඉන්නවක පොඩ්ඩ තව එකක් කිව්වොත් හොඳ මුකුත් නෑ වරදක්. හැබැයි ඉතින් අපේ අතින් මොකක් හරි වරදක් වුණොත් ඔළුවට අත් දෙක ගහගෙන එයා පිස්සු නටනවා. එයාගෙන් වරදක් වුණාම ජ්‍යොතියා මොකද ඉන්නවා ඉතින් පොඩ්ඩක් මේ ගීතය අමාරුයි පොඩ්ඩක් ඒකයි කියලා. ඒ වගේ හරි විනෝද අවස්ථා තිබුණා මට අමතක නොවෙන ජ්‍යොතිපාලයන්ගේ. මං හිතනවා ජ්‍යොතිපාල නැති වුණත් අවුරුදු ගණනාවක් තිස්සේ අපි ආදරයෙන් මේ දවසේ මතක් කරන්නේ ඔහු කරපු දේවල් හරි වටිනවා. ඔහු ගායනා කරපු ගීත තාමත් ඇහෙන්නේ ඒ ගීත තමයි. මම හිතන්නේ ඕනම තැනක මොහක් හරි ප්‍රසංගයක හරි තරංගයක දරි ඇහෙන්නේ ජෝතිපාලයන්ගේ ගීතමයි. මම ඒකට හරි අගය කරනවා. මං ආසා කරමු ගායකයා එච්.ආර්. ජෝතිපාල. ඒ ජෝතිපාලගේ ඔබ වැඩි කැමති මුල්ම තරුණ කාලේ හඬද එව නැත්නම් පසු කාලින ඔහුගේ වර්ධනීය වෙච්ච අර ගැඹුරු හඬටද? ගැඹුරු හඬට මං කැමතියි. අරකේ අපි නොදැකපු නොහසපු දෙයක් තිබුණා නිකන් ගැඹුරු හඬක් ඇති වුණා වගේ. පස්සේ එයාගේ හඬ ටිකක් ඒ විදිහට ආපුවම මේ මට හිතුණා ඒ හඬ තමයි හුඟක් කරියන්නේ. ගාමිණීට කිව්වත් විජේට කිව්වත් සනත්ට කිව්වත් ඕන කෙනෙකුට එයාගේ හඬ හරියනවා.
මගිතර හුඟ දෙනෙක් යම් ආකාරයක හෘද ගැස්මට ලක් වෙච්ච හඬක් බවට පත් වුණා 80 දශකයේ වෙනකොට ඔහු සම්මාන පිට සම්මාන ලැබමින් පැවති 82 83 වෙනකොට ඔහු හොඳම ගායන ශිල්පියාට විශිෂ්ටතම ගායන ශිල්පියාට හිමි සම්මානත් හිමි කර ගන්නවා ඒ වෙනකොට සමාජයේ මගින් ගොඩනගෙනවා යම් මතවාදයක් ඒ මතවාදයේ වචන දෙකක් තිබෙනවා එකක් ප්‍රබුද්ධ අනිත් එක පීචා මගිතර පද්මසිරි අපි කතා කරලා ඉතින් කියන්නේ මේ පිළිබඳව දැන් ජෝතිපාලයන්ගේ මම දැක්ක සුවිශේෂී ලක්ෂණයක් තමයි උඩ මොන විදිහේ ඔහුව මොන තත්වයට පල්ලෙහාට දැම්මත් ගායන ශිල්පියෙක් හැටියට කිසි දවසක ඔහු ඒවා විවේචනය කරන්න ගියෙත් නැහැ ඒවට බුත් කරන්න ගියේ නැහැ නමුත් යම් අවස්ථාවක් තියෙනවා මට හිතෙනවා ඔහුගේ ඇතුළාන්තයේ වේදනාවක් මෙපිලා තිබුණා කියලා මට කොච්චර ළඟින් හිටියත් මට දැනලා තිබුණේ නැහැ ඒක අන්තිමට මම හම්බ වෙනවා මේ සුදර්ශයේදී මගේ සූර්යනතර වීරයා කියන චිත්‍රපටයේ ගීත ගායනා කර ගැනීම සඳහා දිනයක් වෙන් කරගන්න ගිහිල්ලා ඒ වෙලාවේ සුදර්ශයේ හිටිපිව නාට්‍යකරුව සොමිරත් නායක රංජි සුරංග පිරිසක් වට කරගෙන ඉන්නවා නිරනකොට ඊට පස්සේ මම එන්නට පස්සේ ළඟින් වාඩි වෙන්න කියලා මම වාඩි කරගන්නවා ඊට පස්සේ එක තරුණෙක් එතෙන්දී අහනවා මේ යෝතේ මේ ගමන ෂුවර් නේද හොඳම ගායකයා සම්මානේ ඇයි මල් එහෙම කියන්නේ නෑ ජෝති අර සම්මාන උත්සවයේදී ඒ තෝරගෙන තියෙන චිත්‍රපටි හතෙන් හයකම අයියාගේ සින්දු තියෙනවනේ අනිත් එකේ නැද්ද මල්ලි නෑ ජෝති ඒකේ කවියක් නේ තියෙන්නේ ආ කවියට දෙයි මල්ලි කියනවා එතකොට මේකෙන් පැහැදිලි වෙනවා ඔහු ඇතුලේ මොකද්ද විශාල වේදනාවක් තියුණායි කියන එක මේ මේ ඔහු අගේ කිරීමට ලක් කරන්නේ නැති ඉතින් මේ මං කියන දැන් ඔය අපි එකට අපි දෙන්න ඉන්නවා එනකොට එක්තරා දවසක යාළුවෙක් කියන ඕගේ පැරණි යාළුවෙක් ඇවිල්ලා කතා කරලා අනේ ජෝති හොම්බුන්න එපා ජෝති ඉතින් කවුරුත් දන්න කෙනෙක් නෑ ඔහු මදුවිත වැඩියෙන් පාර්ශ්ව කරනවා කියලා විල ඉතින් හොම්බුන්න එපා ජෝති කියලා විල කතා කරලා විල ඔයාගේ වටිනාකම ඔයා දන්නේ නෑ ඇයි ඔහොම වෙන්නේ කියලා විල යනවා ගියෙන් පස්සේ කියනවා ජෝතිපාල බොනවා කියලා කතා කරනවා කවුරුත් ජෝතිපාල කෑවද කියලා හොයනවාද කියලා කියනවා. ඉතින් මේ මෙන්න මේ වගේ පුංචි දේවල් වලින් මට තේරිලා තියෙනවා ඔහුගේ ඇතුළාන්තයේ ඔහුගේ හැකියාවන් මතු කරලා කතා නොකිරීම පිළිබඳව ලොකු වේදනාවක් තිබුණා කියලා. අපි රස විඳිමු. සල්සපුනා. අපි ප්‍රියංකර සූදානම් ගීතය ගායනා කරන්න. කරුණාරත්න අභිසේකරයන් රචනා කරන ලද ගීතයක්. සරත් දසනායකයන්ගේ සංගීතය සංගීත චිත්‍රපටයේ මේ සියල්ලත් එක්ක අපි ප්‍රියංකර පෙරේරාට ආදරයෙන් නැරඹුම් කරන්නේ ගීතය ගායනා කරන්න. සල්සපුනා නිල් මහනිල් කුමුදු සමන් මල් අතරේ සල්සපුනා නිල් මහනිල් කුමුදු සමන් මල් අතරේ කිටාරම් මලේ සුවඳ දිග හැරේ Thank you.
අපි මේ ගීත මේ විදිහට රස විඳිනකොට එච්.ආර්. ජෝතිපාලයන් 79 න් පස්සේ ඔහු මිය යනතුරුම ස්වාධින් රූපවාහිනියට ඇවිල්ලා මේක ඔහුගේ මහගෙදර බවට පත් වෙන්නේ. ඇත්තටම ඔහුට වැහිලා තිබ්බ තොරතුරු තිබ්බා. ඒ තමයි එක පැත්තකින් ගුවන්විදුලිය ඔහුට තොර වැහෙනවා. අනිත් පැත්තෙන් රූපවාහිනියට ඔහු ගියේ නැහැ යම් යම් හේතු නිසා. හරි. ඒ කාරණා ගැන පසුව අපි කතා කරමු. අපි තිලක් වැලිකල මහත්මයා අතේ තියෙනවා ජෝති ගායනා කරපු ගීතටි සමූහයක සටහන්. එච්.ආර්. ජෝතිපාල කියන්නේ නොමියන යුග පුරුෂයෙක් කියන්න අවසි සාධක තිබෙන්නේ ඔබේ අතේ. ඇත්තවසෙන්ම සුරේ මේක හොඳ සුන්දර කලාකරුවෙක් අපේ ගායකයා සම්බන්ධව කතා කරන්න ලැබීම භාග්‍යයක් කොට සලකනවා මම. ඔහුගේ ප්‍රතිභාව සම්බන්ධව ඇත්තවසෙන්ම අපි හුඟක් කතා කරන චිත්‍රපටි ගැනයි මෑතක. නමුත් මේ ආරම්භයක් ලබා දීම තමයි මගේ පරම චේතනාව. තැටි සංරක්ෂණය කිරීම මොකද ජෝතිපාල කියන ඒ කලාකරුවා 77 පස්සේ තමයි මට ඇසුරු කරන්න ලැබුණේ අපේ පාසල් අවදියේදී. දැන් මෙතන මම ගෙනත් තියෙන අතවසෙන්ම වසන්තා සඳනායක කියන ගායිකාව තමයි එතුමාව ගීත තැටියකට ගත්තේ 1954. අර තොටියෝ කියලා දින්න. ඔව් මේකේ කොටසක තමයි ජෝතිපාල ඒ තොටියෝ කියන කොටස ගායනා කරන්නේ. ඒ නිසා තමයි මේ ගීත තැටිය ගෙනාවේ. මේ ආරම්භයක් එතුමාගේ අපි මේක අපි සිහිවටනයක් වශයෙන් සලකන්න ඕනේ එතුමාගේ ගීත ශ්‍රේෂ්ඨයට අවතීර්ණ වීම. මගේ රන් රාජිනි කිව්වට පස්සේ තමයි අපි මේ එන් පස්සේ තමයි ස්ටැන්ලි ඔමාර් මහත්මයාත් එක්ක ගායනා කරේ. මේ දින සුරතලි චිත්‍රපටිය දැන් අපි කවුරුත් කතා කරන්නේ සුරතලීනේ. ඔව් සුරතලි චිත්‍රපටිය සිරිය මෙසාර කියන රෙකෝඩ් එක මේ තැටිය එතන මේ ප්‍රථම ගීත ගායනා කිරීම. ඔව් TR පාපා සංගීතවත් කළේ W. ඉට්පත්සිලා රචනා කළේ 1956 සැප්තැම්බර් මාසේ මරදානේ සෙන්ට්‍රල් සිනමා හලේ නොකඩවා දින 100 පසුගොලා. ඒ තරම් බොක්ස් ඔෆිස් සාදයන් වාර්තා තිබු මේ චිත්‍රපටි. අනික මේ තව පැතිකඩක් තියෙනවා මේ මේ සොරි සුරීර මේ ගීතය සමග දැන් මේ ආරම්භයේ සුරේ සුරතලි. ඔව් එහෙමනම් ග්‍රැමෆෝන් යුගයේ අවසන් කළේ මිල්ටන් මල්වරච්චි කියන්නේ ග්‍රැමෆෝන් යුගයේ අවසන් කළේ ගීතා කියන චිත්‍රපටිය 1970. දකින දසුනේ දෙන තැඳුනේ කියන අනේ එකයි දැන් මම මේ ආරම්භයත් අවසානයත් සනිටහන් කළේ මේ වැඩසටහනේ විශේෂත්වයක් කරගන්න. ඉතින් ඒ වගේ දැන් අනංගවාදී ගැන තිබුණා. අනංගයමන් කියලා ගීතයක් ගායනා කළා පිලිප්ස් තැටියට ආවේ. ඊට පස්සේ සුපෙම් ලොවේ කුසුම් සරා ගායනා කළ ජේ මිල්ටන් පෙරලා. ඊට පස්සේ පෙම්මතුන්ගේ සරණේ අනංගය මමනේ කියලා මේ ගීත තැටි මේ තියෙනවා. මේ චිත්‍රපටි නෙමෙයි අනුරාධ මේ මේ සොරි මේ සුරවීර චිත්‍රපටි නෙමෙයි මේ ග්‍රැමෆෝන් තැටි චිත්‍රපටි නෝන ඒවා. මේ ඉස්මාස්ටර් වොයිස් මේ මේ ලේබල් එකෙන් එන චිත්‍රපටි. මේ තැඹිලි පාට ලේබල් එකෙන් එන්නේ සුරවීර මේ නන් ෆිල්ම්ස්. ඒ වගේ සෑහෙන ගීත සංඛ්‍යාව ගායනා කළා. මෙතන තව සම්දිස්ථානයක් මේ සටහන් කරන්න ඕනේ මේ මට ඉඩ දෙනවා නම් ඔබතුමා. සුරතලි ගීත ගායනා කළානේ එතුමා ගීත ශ්‍රේෂ්ඨයට අවතීර්ණ වෙන්නේ. එතුමා ගැන පැහැදීමක් ඇති වෙනවා 1900
ඒ 56යි 57 දී පීඑල්ඒ සෝම්පාල මේ කටහඬ අවදි කරනවා නැවත වරක්. ඔහු චිත්‍රපටයක් සංගීතවත් කරනවා සෝභා කියලා. ඒක ජල කියන හින්දි චිත්‍රපටියට දෙබස් කවල සාන්ති කුමාර් නිෂ්පාදනය කරපු චිත්‍රපටියට ගීතය ගායනා කළා. ඔයා හොරෙන් හොරෙන් යන්න මට පාඩුවි. ඒ 1957. ඉන්පස්සේ 1958 තමයි විශේෂ සිදුවීම. මේ එච්.ආර්. ජෝතිපාල දකුණු ඉන්දියාවට යන්නේ මේ වාහිනී චිත්‍රාගාරයේ වනමෝහිනී චිත්‍රපටිය. මේක විශේෂත්වයක්. වනමෝහිනී කියන්නේ ශ්‍රී ලංකාව මහා ආන්දෝලනයට ඇති කරපු චිත්‍රපටියක්. දක්ෂිණ මූර්ති තමයි සංගීතවත් කළේ. කේ ගුණරත්න මහත්මයාත් ඒ දවස්වල ගිහිල්ලා. මේ නිර්වද කරුණු තොරතුරු මම මේ ප්‍රකාශ කරන්නේ ද්‍රවිඩ ගායකයෙකුට තමයි ගායනා කරන්න තිබිලා තියෙන කොළ කඩ කඩ බොරුවට දෙනවා කියන ගීතේ කේ රාණි සමග. ඉතින් කෝරස් වලට තමයි මේ එච්.ආර්. ජෝතිපාල සහභාගී වුණේ. එන්නේ කොයි බින්දෝ ඔන්න වගේ ගීත. මේ දෙමළ කෙනාගේ හටහඬ පුහුණු වෙන අතරතුර මේ ජෝතිපාල මහත්මයා උඩදට්ටු ඉඳලා තින්නේ. එයා පල්ලෙහාට මේ ගීතේ කොටසක් කියමින් ගායනා කළාලු. ඒතර දක්ෂිණ මූර්ති ඇහුවලු කවුද කියලා. එපාර ගුණරත්න මහත්මයා ගොලු අර අපි වනමෝනි චිත්‍රපටයේ ගීතවලට කෝරස් කියන්නේ එක්ක ගාපු ගායකයා කියලා. අයිෂි එයාව ගන්න කිව්වලු. එක ටේකෙන් අරද අපි මෙතන කතා වුණේ තේකයි. නාගේශ්වර කවුද දෙමළ ගායකයා පසෙකට ගියා. දක්ෂිණ මූර්ති කියන අද්විතීය සංගීත අධ්‍යක්ෂකවරයා එච්.ආර්. ජෝතිපාල දම්ලා කේ රාණිත් එක්ක යුගීයේ ගායනා කළා. කොල්ල කඩ කඩ බොරුවට දෙන මට අවස්ථාව දෙන්න. ආපහු අපේ මේ ඩිජිටල් මැදිරියෙන් අපේ තේමිස් කුරුගේ මැදිරියට යන්න. මීට අවුරුදු ගණනාවකට පෙර 80 දශකයේ මුල් යුගයේ පීඑල්ඒ සෝම්පාල මහත්මයා මෙහි මේ සංගීත වැඩසටහන් භාරව කටයුතු කරන කාලේ මම හිතන්නේ පහසුකම් කියන දේ ඉතාම අවම වකමානුවක ඉන්න ITN එකේ හිතවතුන්ම අරන්ගෙන ප්ලේන්ටිය බීගෙන උදේ ආපුවාම රෑ 10-11 වෙනකන් මේ ITN එකේම රැඳිලා මේ ගීත පටිගත කරපු ඉතිහාසය පිළිබඳ සිහින මවන්න අපිට තිබෙන හොඳම රූපරාමුවක් තමයි මේ ගීතය.
HR ජෝතිපාලයන්ගේ මේ අපූර්ව ගායනය මේ පටිගත කෙරුණේ මේ පරිශ්‍රයමයි. ඇත්තටම ස්වාධින රූපාණී පරිශ්‍රයේ ඉදිරියේ පිහිටා තිබෙන මේ වසන්ත මන්දිරයේ ඉදිරිපිට මේ පටිගත කිරීම හරි සුන්දර විදියට කෙරුණා. මේ කලාකරුවෝ තමන්ගේ අර යුතුයකම් කොටසක් ඉටු කරනවා වගේ තමයි ඇවිල්ලා ඒ පටිගත කිරීම වෙනුවෙන් පැය ගණන් එක දිගට පැය ගණන් කාලය ගත කරලා මිඩංගු කළේ. අපි අවුරුදු 36කට පස්සේ ඇස්වල ගඳුළු පුරවාගෙන පුංචි හිනාවල් හිතේ තද කරගෙන හැඟීම හිතේ තද කරගෙන මේ රූප රාමු නරඹනවා. තාත්තලගේ තිබ්බ කැපකිරීම. ඕනේ මට මේක අමතක වෙන්නේ නැහැ. මේ සින්දු මං හිතන්නේ 3-4ක් එක දිගට කරා හංගා ගල්ලේනේ කියලා සින්දුකුත් මේ සමගම පටිගත කරා. ඉතින් ඒතර මං 8 ශ්‍රේණියේ හිටි. මට ඉස්කෝලේ ලැජ්ජයි හරි මොකද මේම රඟපානකොට ඉතින් දන්නද ඉස්කෝලේ අනික් ළමයි මේව කියනවා. තාත්ත මෙහෙම රඟපානවා අර නිකන් අමුතු විදියටනේ. ඉතින් මං දවසක් තාත්තට ඩැඩාට කිව්වා මං හිතර පස්සේ අංකල් හිටියත් දන්න. මං කිව්වා මේ ඩැඩා හොම කරන්න අරව මෙව කරන්න එපා නිකන් හිටගෙන සින්දු කියන් කියලා. ඇයි පුතේ එහෙම කියන්නේ මං ඉස්සර හොඳ නළුවෙක් කියලා මට ඒක මතක් වුණා. ඒක තමයි මම කල්පනා කර කර හිටියේ. ඉතින් ඒකින්ද තාත්ත හැමදේම හරි සරලව ගත කිසිම දෙයක් අර දැන් ඔය දැන් කිව්වා වගේ ඒ පහසුකම් බලපු මිනිස්සෙක් නෙමෙයි. එයාට ඕනුනේ එයාගේ අර ආපු වැඩේ යුතුකම කරලා ඒ වගේ. ඉතින් මං හිතන්නේ ඒ වගේ ඒ ගුණාංග හින්දා තමයි දැන් අදටත් මං හිතන්නේ අපි මේ ඇවිල්ලා මෙතන මේ කතා කරන්න යාගෙන. එච්.ආර්. ජෝතිපාල කියන්නේ ඇත්තටම ජීවමාන ජෝතිට වැඩිය නැති වෙච්ච ජෝතිපාලගේ වටිනාකම් වැඩි වෙච්ච මිනිස්සෙක් කියන සාධකය අපි අන්තාක් දුරට කතා කරන්න ඕනේ ඉදිරි රංජිත් කුමාර මහත්මයා. ජෝති මිය ගියන් පස්සේ ආචාර්ය සරත් අමුණුගම යන ලියන ලිපිවල සඳහන් වෙලා තිබුණේ බිඳ වැටුණු සංස්කෘතික බලකණුව කියලා. සිල්බි පෙරේරා මහත්මයා සටහන් කළේ ජෝති එල්ලිස් ප්‍රෙස්ලි ජෝන් ලෙනින් ලතා මංගෙස්කාර් වැනි සම්මානනීය ජන සංස්කෘතියට අයිති ශිල්පියෙක් කියලා. ඒ වගේම ජෝතිපාල ගායන ශිල්පියා මේ රට කුඩා වැඩි ඔහුගේ නිපුණතාණු ඔහු බිහිවි ඔහු ඉන්න තිබ්බේ මහාභාරතය කියලා කිව්වේ මම ට්‍රාෆි. මේ හැම කෙනෙක්ම ජෝති පිළිබඳ මෙවැනි උදාන වාක්‍ය ගොඩ නැගුණේ අර මහා අවමංගල්‍යයත් එක්ක එකතු වෙච්ච ලක්ෂ 20ක විතර ජනතාව දැකලා සිදුවිච්ච සමාජ පරිවර්තනෙත් එක්ක. ඇත්තටම එතෙක් කවුරුත් දැනගෙන හිටියේ නැහැ ජෝති ගීත ගායනා කළේ කාටද කියන එක. මෙන්න මේ ජෝතිගේ සැඟවෙච්ච ජනතා රසිකත්වයේ කියන කාරණාව අපි ටිකක් කතා කළ යුතුයි. ඔව් ඇත්ත වශයෙන්ම ගායකයෙක් වශයෙන් රසිකත්වයක් බහුලව දැක ගන්න හම්බුනේ ජෝතිපාලගේ. මොකද අපි ඉස්කෝලේ යන කාලේ අපිට මතකයි ජෝතිපාලයන් සහ මිල්ටන් පෙරේරා විහාර මහදේවි උල්ලේ කරපු මහා නත්තල් කාලේ මුලමදකයි මේ නත්තල් සමය වෙනුවෙන් කීප අවස්ථාවල සෙනෙක මොන තරම් ඔහු වටා රොක් වෙලා කෑ ගහලා දහස් ගන්නින් හිටියද කියලා. සුරේ ඒ වගේ මතක් වෙනවා. අර දැන් ඔය මේ කිව්වනේ මේ රසිකත්වයේ පැත්ත ගැන කිව්වහම මට මතක් වෙනවා පළවෙනි සරසවි සම්මානය ගත්ත දවසේ. එතකොට මම සරසවි පුගත්පති සේවය කරනවා. ඒ කාලේ ඔය මිහිඳුම් සිහින චිත්‍රපටියේ සම්මානය ගන්න නම කියනකොට ජෝතිපාල හිටියේ නැහැ. පද්මසිරිට මතකද දන්නේ මේ මොකද හිටියේ නැත්තේ ඔහු ගිහිල්ලා මේ ප්‍රසංගයේ ගීත කියන්න. ඉතින් අපි දැනුවත් කළා මෙහෙම ජෝති අයියා හම්බෙන්න පුළුවන් කමක් තියෙනවා කොහොම හරි එන්න කියලා කිව්වට නමුත් ඔහු වඩාසලකුවේ ඔහු වෙනුවෙන් ඉන්න රසිකයින්ව අතරමං නොකරන්න. ඒකින්ද ඔහු ආවේ අන්තිමට. දැන් ඔක්කොම විස්මිත වෙලා මේ සද්දයක් ඇහුණා මේ ජෝතිපාල සම්මානය ගන්න නැති එක. මොකද ඒ අවුරුද්දේම ජනප්‍රිය නළුවා වුණේ විජේ කුමාරතුංගයන්. දැන් ඔමේ දැන් අපි හිතමු මෙහෙම එදා සරසවි සම්මාන උල්ල බලන් ඇවිල්ලා හිටියේ ආරාධිත පිරිසක්. ඒගොල්ලෝ අර පොදු ජනතාව අතර හිටපු අයත් නෙමෙයි. ඉන්න ඇති නමුත් ටිකක් විදග්ධ අයත් හිටියා. ජනප්‍රිය ඔක්කොම කලවම් ප්‍රේක්ෂකයෝනේ. ඔය අතර උළෙල ඉවර වෙන්න ඉස්සෙල්ල ජෝතිපාල ආවා. ජෝතිපාල ඇවිල්ලා එනකොට අප්පුඩි ගැහැව්වා. මං හිතන්නේ ඔක්කොම හිටපු ප්‍රධාන අමුත්තා ඔක්කොම බැලුවා කවුද ඉන්නේ කියලා. ඉතින් මේ තරම් ඒ කියන්නේ පොදු ජනය නෙමෙයිනේ. පොදු ජනට වඩා වෙනස් රසිකත්වයක් තිබුණු අය මං හිතන්නේ ඒ තරම් එමුනේ ඒ වෙලාවෙම එතුමාව කැඳෙව්වා මේ වේදිකාවට ඒ සම්මානය පිරිනැමුවා. ඉතින් මට හිතෙන්නේ දැන් මේ වගේ ඒවා බැලුවම අපිට පේනවා අර දැන් අර
සාමාන්‍ය මිනිස්සු වගේම අනිත් මිනිස්සුත් මේ ජෝතිපාලන් අගේ කළා. නමුත් සමහර අය කියන්න ලැජ්ජ වුණා. මොකද මේ මේ මේවයක හුඟක් ඔය දැන් විශේෂයෙන් මම දන්න එකක් තියෙනවා. මම සරසවි සම්මානුල්වල විනිශ්චය සම්බන්ධීකරණය කළා තියෙනවා. සමහර විදුහල්පතිවරු කාන්තා විදුහල්පතිවරු විශේෂයෙන්ම කැමති නැහැ ජෝතිපාල හොඳම නළුවා කරන්න. මොකද මම කොහොමද ඉස්කෝලේ යන්නේ? මගේ ළමයි කියයි මේ ජෝතිපාලව තෝරලා තින්නේ මේ අපේ ප්‍රින්සිපල් කියලා. එහිම්ම කිව්ව එක ප්‍රින්සිපල් කෙනෙක් ලංකාවේ ප්‍රසිද්ධ කාන්තා විද්‍යාලයක. නමුත් ඒ කියන අයම ජෝතිපාල නැති වුණෙන් පස්සේ කිව්ව ඔහු දක්ෂ ගායකයෙක් කියලා. දැන් ඉමේ පරතරය ඇත්ත වශයෙන්ම තිබුණ සුරේ ඒ කාලේ. ඉතින් ඒ වගේම අවංකව ඔහු තෝරලා ඔහු අගේ කරපු අය ඉන්නවා. නමුත් වැඩි හරියක් තිබුණේ එක්තරා ගායක ගායිකාවන්ට විතරක් සින්නක්කරයින්ම දුන්න පිළිවෙතක් තමයි ඇත්ත වශයෙන්ම චිත්‍රපටි උල්ලවල දකින්න ලැබුණේ. නමුත් දීපසීක සම්මාන උල්ලේදී ඔහුට මට මතකයි ජනප්‍රිය ගායකයා හැටියට සම්මාන ලැබුණේ. ඒකම සරසවි පත්‍රෙත් 1975 ඔය මේ ජීවනයේ ගීතේට වැඩිම කූපන් ගාණක් ලැබිලා තිබුණේ ජෝතිපාලයන්ට සහ ජනප්‍රිය නළුව හැටියට ගාම්නි ෆොන්සේකාට. ඉතින් අපේ පේනවා ඒ එච්චර තැපැල් මලු කියන්නේ ඒ දෙදෙනා විතරයි විජේ කුමාරතුංග ගාම්නි ෆොන්සේක ජෝතිපාල තමයි තමාට තමාම සංවිධානය කළා මේ කූපන් නෙවපු කීප දෙනා තව ඉන්නවා. නමුත් කීප දෙනා ප්‍රමුඛස්ථානය ගන්නේ ඔහු. මොකද උන් දන්නේ උන්ට ලැබුණු ඡන්ද පෝස්ට් කාඩ් මොනවද මේ තරම් ප්‍රමාණයක් ලැබුණාද කියලා. ජෝති කියන්නේ හැමදාමත් වාර්තා බිඳහෙළපු චරිතයක්. ඇත්තටම ඔහුගේ ගී සෑය ඒ තරමටම උසයි. සෑයක් කියන්නේ සමහර වෙලාවට සමරණ ස්ථානයක්, සමහර වෙලාවට වන්දනාමාන කරන තැනක්. වැඩිම චිත්‍රපට, වැඩිම කැසට් සඳහා ජීවත්ව ඉන්න කාලේ 1987 වෙනකන් දිවයිනේ වැඩිපුරම මේ ශිල්පීය ප්‍රවණතාවය දැක්වූ ගායන ශිල්පියා තමයි එච්.ආර්. ජෝතිපාල. ජෝති කෙතරම් ඔහුගේ ගීත ගායනා කර තිබේද? ඇතැම් සතිවල ගීත 18ක් පටිගත වෙච්ච අවස්ථාවන් තිබෙනවා. වැඩිම චිත්‍රපට ගණනාවක ගීත ගායනා කිරීම, වැඩිම චිත්‍රපටි ගී සංඛ්‍යාවක් ගැයීම, වැඩිම නළුවන් ප්‍රමාණයක් වෙනුවෙන් ගීත ගායනා කිරීම, වැඩිම වරක් ජනප්‍රිය ගායකයා ලෙස සම්මාන ලැබීම, ශ්‍රී ලංකාවේ විතරක් නෙමේ දෙසිදෙස් රූපවාහිනී මාධ්‍යයන්හි ගී ගැයීමට අවස්ථාව ලැබීම කියන මේ වார்த்தාවන් ඔහුගේ ජීවිතයේ කවදාවත් නොබිඳින තැන්. ඒවා හරියටම ටච් මහලක්සේම ඉතාමත්ම වටින සිහිවටන. අපි යමු කරුණරත් අබේසේකරයන් රචනා කරන ලද, එච්.ආර්. ජෝතිපාලයන් ගායනා කරන, ඒ වගේම සරත් දසනායකයන් සංගීතවත් කරපු මේ සොඳුරුතර ගීතය රස විඳින්න අපේ බොනි සූදානම් ගීතය ගායනා කරන්න එන්න. Hasse
ජෝති රාත්‍රිය නරඹමින් සිටින පිරිස මම හිතනවා මේ ශ්‍රී ලංකා ධර්ණිතලයේ විතරක් නෙමෙයි ලෝකේ නන්දෙසිනුත් අපිත් එක්ක අන්තර්ජාලය ඔස්සේ බොහෝ දෙනෙක් මෙය සජීව වෙන අරමුණ බවට හේතු සාධක තිබෙනවා. ඒ හැමෝම ජෝතිට අතිශය ආදරය කරනවා. අදටත් උන් ජෝතිගේ ගීත හඬගා ගායනා කරනවා. වරක් විජේ කුමාරතුංගෙන් සදාහන් කරනවා සිනමාවේදී ජෝති විජේ වෙනුවෙන් ලබා දුන්නු කටහඬ අඩුතරමින් විජේ කුමාරතුංගටවත් ජීවිත කාලේ ගන්න ලැබුණේ නැහැ කියන කාරණාව. ඒ කාරණාව ප්‍රකාශ කළත් විජය වැඩි කාලයක් ජීවත් වුණෙත් නැහැ. නමුත් විජේ කතාව කිව්වේ හැඟීමකින් නෙතුව. සනත් ගුණතිලක් කියන ප්‍රවීණ රංගදරයා මෙතන සිටිනවා. සනත් අය දැන් ඔබේ රංගනය ගැන ඔබ සඳහන් කළා විජේගේ හඬ. නමුත් ඔබ සිනමාවට අවතීර්ණ වෙන්න ඉස්සෙල්ලා සිනමාව හොඳින් අධ්‍යයනය කරපු චරිතයක්. ගාමිණී ෆොන්සේකාගෙන් පටන් ගත්තාම කොහොමද ජෝතිගේ හඬ මේ සිනමාවේ පසුබිමේ මේ නළුවන් වෙනුවෙන් එකතු වුණේ? මම හිතන්නේ මෙහෙමයි. සංගීතය පිළිබඳ මට තියෙන ඉතාම අවම දැනුමක්. නමුත් ගීතයක් රසවිඳින අවස්ථාවේදී ප්‍රේක්ෂකයෙක් විදිහට ජෝති අයියගේ ගීතයක අපට නොදන්නා මොකද්දෝ වෙනසක් තියෙනවා. ඒ කියන්නේ සුරේ ඒ වාදනයට අනුකූලව එතුමා ගායනා කරන ගමම්ම සමහර අවස්ථාවන් වලදී එතුමා ඒ වචන ස්ථානගත කරන අන්දම, එහෙමත් නැත්නම් ඒකට මට නම් කියන්න තේරෙන්නේ මගේ භාෂාවෙන් වචන නලවන ආකාරය සමහර වෙලාවට අර නළුවට විශාල ශක්තියක් ලබා දෙනවා. ඉතින් ඒක ඉතාම හොඳින් ග්‍රහණය කරගත්ත කෙනෙක් තමයි විජය කුමාරතුංගයන්. කියන්නේ ඔහුට දැනෙනවා මේ ජෝති අයියා මේ නළුවෙක් වෙනුවෙන් කියන්නේ කියලා. දැන් ඔබ කියනවා වගේම ගාමිණී අයියා ගත්තත්, රවි ගත්තත්, මං හිතන්නේ ආනන්ද අයියටත් නේද, ආනන්ද ජයරත්නටත් ඒ වගේම ගීත ගායනා කරපු කෙනෙක්. ඊට පස්සේ පුද්ගලයා බලාගෙනනේ මෙහෙම යන්නේ. ඉතින් මේ මට ඔබ කිව්ව දේ ඉතාම වැදගත් වෙන්නේ, මම මේ සිනමාවට අහම්මෙන් ආව පුද්ගලයෙක් විදිහට මට
මම ගඟාද්දර වැඩ කරනකොට විජේ කුමාරතුංගයන්ගේ ගඟාද්දර ගීතේ මට අහන්න ලැබෙනවා. ඒක පටිගත කරලා තියෙනවා. මම විශ්වාස කරන විදිහට නළුවන් අතරින් ගායනා කිරීමේ ඉහළම හැකියාව තිබෙන පුද්ගලයා තමයි විජේ. ඒක තමයි මගේ මේක වෙන කෙනෙකුට ඕන දෙයක් කියන්න පුළුවන්. හරි කෙසේ වෙතත් විජේට එහෙම ගඟාද්දර වගේ ඉතා අතිශය ජනප්‍රිය ගීතයක් ගායනා කරපු විජේ ඊට පස්සේ 1980 1987 වෙනකන් ඒ අවුරුදු 7 තුල ඔහුගේ සියලුම පසුබිම් ගීත සඳහා යොදා ගන්නේ ජෝති අයියා. ඒක ඔහු ඒ කියන්නේ ඔහුට ඉවක් තියෙනවා. විජේට ඉවක් තියෙනවා මේ ජෝති විජේ කියන සුසංයෝගයේ ඉතාම හොඳට වැඩ කරනවා කියන එක. ඊට පස්සේ ජෝති අයියාගේ අභාවයෙන් පස්සේ විජේට කවුද ප්ලේබැක් කරන්න කියලා අහනකොට විජේ කියනවා නෑ නෑ මම කියන්නම්. ජෝති ඉන්නකම් එයාට දෙන්නේ. ඊට පස්සේ මට කියන්න පුළුවන් මට කියන්න බැරිකමක් තිබුණේ නෑ. නමුත් ස්ක්‍රීන් වොයිස් එකක් විදිහට මගේ වොයිස් එකට වඩා ජෝතිගේ වොයිස් එක මට ගැලපෙනවා කියලා. ඉතින් ඒක හිතලා බලන්න කොහොමද කියන එක. අනිත් එක මට තව එක දෙයක් කියන්න ඕනේ. ඒක මම මේ බොහොම මෙතන ප්‍රකාශ කරන්න වෙන්නේ වචන පොඩ්ඩක්වත් වරදා ගන්න නැතුව සුරේ. නමුත් ඇහැට දැකපු දෙයක්. රජවැඩකාරයෝ චිත්‍රපටියේ වැඩ කරගෙන ඉන්නකොට. මොකද අන්තිම විජේගේ අන්තිම අවුරුදු එකමාර තුල මම ඔහුත් එක්ක චිත්‍රපටි හතක වැඩ කරනවා. ඒතර විජේ එක්ක ඊටාම කිට්ටුවෙන් ආශ්‍රය කරාට ජෝති අයියත් එක්ක කිට්ටුවෙන් ආශ්‍රය කරන්නේ නැහැ. ඒ ලෙජන්ඩ් කෙනෙක්. අපේ ගෞරවය දැන් අද මට මේ වැඩසටහනට සහභාගී වෙන්න ලැබීම මම ඊටාම මට විශාල වාසනාවක් ගෞරවයක්. ඉතින් ඒක අවස්ථාවකදී අපි විජේගේ වැඩ කටයුතු කරගෙන ඉන්න වෙලාවක අපි පොඩි පුංචි සාදයක් ඉන්නවා. ඒ සාදයට ජෝති අයියා තියෙන රෙකෝඩින් එකක් ඉවර කරලා. ඒ රෙකෝඩින් එක ඉවර කරලා එනකොට ජෝති අයියා එන්නේ අර ගත්ත මුදල පාවිච්චි කරලා. ඉතින් ඒ නිසා එන්නේ ටිකක් ඔහුත් එන්නේ ඊටාම මේ විනෝදාත්මක පරිසරයක. මම කියන දේ ඔබට තේරෙනවා ඇති. ඒ ඇවිල්ලා දැන් අපිත් එක්කත් සම්බන්ධ වෙනවා විජේත් එක්ක. ඊට පස්සේ ද විජේ කියලා දැන් ඇති. හරි දැන් වැඩ තියෙනවා කියලා. ජෝති කියනවා නෑ නෑ අපිට ඕන තව වින්ඩෝ නෑ 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 ඔය දෙන්නගේ සුහද ගැටුමක් යනවා. විජේ කියනවා මේ ජෝති ඔය ඇති ඔබ හැමදාම ඉන්න ඕන මට ඔබ නැති වුණොත් මට ප්ලේබැක් කරන්න කවුද කියලා. ඒක ඔන්න යනවා. ඊට පස්සේ 1987 ජූලි 7 වෙනිදා විජයත් මමත් දෙන්නම ඉන්නේ මොස්කව් වල. මම විරාගයේ ෆිල්ම් එක අරගෙන ගිහිල්ලා. එතකොට මේ ඔය ඇලර්ට් අරව මේව නැහනේ. අපිට පර්මා ශ්‍රියානි හෙන්රි ජයසේනෙම ඉන්න තැනට විජය තමයි ඇවිල්ලා කියන්නේ ජෝතියක් නැති වුණා කියලා. ඒ කියනකොට විජයට ඇඬෙනවා. මගේ ජීවිතේ විජය අඬනවා දැකලා තියෙන්නේ එදා. හරි. ඒ කියන්නේ මේ කතන්දරේ දැන් මේ නළුවන්ට කටහඬ දුන්න තැනගෙනනේ ඔබ අහන්නේ. දැන් අර ඉද්දමල් කතාවේ කියන ගී සින්දුව ඒනස්ගේ සින්දුවක් ඒක කියනකොට අපිට ඒ දැනෙන දැනිල්ල. ඒ කියන්නේ දැන් මම එක දෙයක් කියනවා තව පාරක් මම කියනවා කිසිම ගායකයෙක් අවතක්සේරු කරන්න නැතුව ජෝති අයියාගේ ගීතයක් ගායනා කරන්න ගියාම සමහර අය කොච්චර තටමනවද කියන එක කනගාටුවෙන් උනත් කියන්න වෙනවා. ඒක අපි දකිනවා. ඒ ඇයි එතුමා යම් ආකාරයක ඒ වචන ස්ථානගත කරන ආකාරය ඒක ඒ ලයාන්විත භාවය ඒක ගන්න බෑ. ඒ රිප්ලේස්මන්ට් එකක් නැහැ. මගේ එකෙන් ජෝතිගේ සින්දු කියන කෙසේ කෙනෙක්ව අවතක්සේරු කරන්නේ නැහැ සුරේ. නමුත් මෙන්න මේක තමයි අර 200,000ක් විතර 2,000,000ක් විතර සෙනග අර පිටිපස්සෙන් ගියේ. එයාට ඒක වචනින් විස්තර කරන්න බෑ. නමුත් ඔවුන්ගේ හදවතට දැනෙන ඔවුන්ගේ කම්මල තියෙනවා. මෙන්න මේකයි මේ ඒ හැඟීම තුලින් තමයි යන්නේ. ඒ හැඟීම තුලින් තමයි ඔවුන් ජෝතිය වැළඳගත්තේ. උදාහරණ අනන්ත ප්‍රමාණව මේට එකතු කරන්න පුළුවන්. කාමිනි පොන්සේකා, විජය කුමාරතුංග, ජෝ අබේවික්‍රම, ටෝනි රණසිංහ, ජීවන් කුමාරතුංග, රවින් රන්දෙනිය මේ ආදි වශයෙන් මේ පරම්පරාවේ අගටම එනකන් මේ රූපරාමු එක්ක මේ හඬ එකතු වෙච්ච ආකාරය හරිම අපූරුයි. ඒව පිළිබඳ අපි කතා කළ යුතුයි. ඒ මෙනෙහි කිරීම සියල්ලත් එක්ක මේ ගීතය ඇහෙනකොට ඔබ කොහොමද මේක හිතින් දරාගන්නේ? සරත් දසනායකයන්ගේ සංගීතය, කරුණරත් අබේසේකරයන්ගේ පදවැල, ඒ එක්කලා මේ ගීතය ඔබට ඇහෙනකොට ඔබට මතකද මී පිරුණු සුවඳ මල් රණ ප්‍රියංකර පෙරරා, ඒ වගේම අපේ ශාශිකානි සංසලා සූදානමින් සිටිනවා. අතීතය යළි ඔබට මතකයට නගවන්න. හරි, දැන් මේ රූපරාමුවත් එක්කම අපිට පුළුවන් මේ අර නළු පරම්පරාවට කොහොමද ජෝති තමන්ගේ හඬ මුසුව එකතු කළේ කියන තැන කතා කරන්න. හැඟීම කියන දේ ඔහු මේ ගායනයට එකතු කරලා තියෙන්නේ කොහොමද ඒ රංගන ශිල්පීන් වෙනුවෙන්?
රජකම් කෙරුවත් කලකම් පළදේ ඇඟලේ රුහිරේ කාගෙත් වැගිරේ මේ ඔබට වගේ දුක මට දවුනේ මේ ඔබට වගේ දුක මට දවුනේ मेवारे मगे गिय पार उंबे मेवारे मगे गिय पार उंबे හඬයි රූපයයි එක මතු කිරීම මේ ඇත්තටම මේ ක්ලිප් එක ටිකක් දිග කතාවක් මේ අද પરම්පරාවට එනගම්ම තියෙනවා කොයිතරම්ද කියනවනම් ගාමිණී ෆොන්ස් එකගේ පුතා වෙනුනොත් මේ හඬ මුසු එකතු වෙලා තිබෙනවා ඔව් තව ටිකක් පුළුවන් අපිට බලන්න බලමු ඉරවි ඉර කුටියේ අද මා පාවේ සෝසුසුමේ අඳ සීතයාමේ ඔබ දිවේ ඔබේමා 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 රන් කැලිසේ මා පිට මැද පීරා යවුන රූප සුභා රන් වරලෙහි රන්වන් ප්‍රබාලතා හය හය රන්වරලෙහි රන්වන් ප්‍රබාලතා වන්වලා විමානේ සිරියහනෝ දුටුවාදු වන්වලා විමානේ සිරියහනෝ දුටුවාදු කැඳගෙන යන්නම් මැනිකේ ඇත්තරම මේ පත්මිසර මේ විදිහටම මේ හැම නළුවෙකුටම ආවේනික විදිහට මේ හඬ මුහු කරන්න ඔහු මොකක්ද ඔහු නළුවෙක් නිසාද මේ කටයුත්ත කරන්නේ නැත්නම් මේකට වෙනත් රහසක් තියෙනවද නෑ මම හිතන්නේ එතුමා විසින්ම ගොඩනගාගත්ත පසුබිමක් තියෙනවා මේකට මම දැකලා තියෙනවා මම 100,000 වතාවක් ඕනෑම රෙකෝඩිං එකට ගියාම චිත්‍රපටයක විශේෂයෙන්ම අධ්‍යක්ෂකවරේ අනිවාර්යයෙන් මේ ස්ථානයේ ඉන්නවා ඒ වෙලාවේ. ඒ වෙලාවේ අහනවා මේ කවුද ඇඩ් කරන්න කියලා විල්ලා. ඒ ඇඩ් කරන කෙනාගේ ඇක්ෂන් එක අනුව සහ ඔහුගේ දැන් අපි දැක්කනේ මේ ගාමිණී ෆොන්ස් එකට ඇඩ් කරනවා හඬයි ලොකු වෙනස්කම් තියෙනවා. ඔව්. ඉතින් මෙන්න මේක ඔහු හඳුනාගෙන ඒ කටයුත්ත කරනවා. උදා උදාහරණයක් ඇරෙන්න දැන් රෙකෝඩිං අනන්ත ප්‍රමාණ ඉවර වුණයි ඉවර වෙලා විජය කුමාරතුංගෙන් අවස්ථාව කියනවා සමාමෙන් මේ ඒ භාෂාවෙම කිව්වට මට මේක විජය මල්ලි අන්න සින්දුවක් ගිහුවා අපිට පෙනිසිටින් විතරයි තියෙන්නේ කියලා විල්ලා දැන් මේ පබ්සිර පොඩි කාර මහත්මයා දැන් විජය සහ ජෝති කියන්නේ අර එකබඩවල කණාගෙන ආපු සහෝදරයෝ වගේ ඉතාලම හොඳ මිත්‍රත්වයක් තිබ්බ දෙන්නේ මේ දෙන්නගේ දේශපාලන ගමන් මග කොයි විදිහට සටහන් වුණේ ජෝති කොහොමද තමන්ගේ ජීවිතේ මේ විජයලා වගේ උදවියත් එක්ක මේ ගනුදෙනු කළේ මෙහෙමයි එචා ජෝතිපාලයන් සම සමාජ පක්ෂයේ දෙමිති දේශපාලන ගමන ආරම්භ කළා තියෙන්නේ එතුමා ඒගලන්ත් එක තමයි වමේ පක්ෂත් එක්ක සම්බන්ධ වෙලා තියෙන්නේ පහු කාලීනව කොහොම හරි මේ 1970 ඉලෙක්ෂන් එකේදී එක්තරා චරිතයක් ඔහුව කැඳවනවා මේ හිතවත්කමට වේදිකාවට ඒ හිතවත්කමට පැරුණ පස්සේ ඒ කෙනෙක් හිතනවා මහු මේ
එක්සත් ජාතික පක්ෂය කියලා. ඒ අනුව 1970 77 වෙනකන් ආණ්ඩුව තියෙන කාලේ ඔහුගේ ගීත ගුවන්විදුලියේ වාදනය කරන්නේ නැහැ. දැන් උදාහරණයක් ඇරෙන්න චිත්‍රපටයක ඔය පැය භාගයේ වැඩසටහනක් ගෙනුනම ඇන්ජලින් ගුණතිලක හෝ ලතාවල් පොළ ඇන්ජලින් සුජාතා කියන කොටස දාලා අර ඉච්ඡා ජෝතිපාලයන්ගේ කොටස දාන්නේ නැහැ. මෙන්න මේ විදිහේ පරිගණීම් විශාල වශයෙන්. හැබැයි ඒක ඒ රාජ්‍ය නායකයෝ කියලා නෙවෙයි. අපේම කලාකරුවෝ ඒ ආයතන වල ඉන්න කරපු කට්ටිය කරපු වැඩක් ඒවා. පැහැදිලිවම ඒ කියන්නත් ඕනේ. ඉතින් මෙන්න මේ වගේ අනිත් එක ඉස්සර දැන් අද නම් තියෙනවා FM නාලිකා, රූපවාහිනී නාලිකා ගොඩක්. නමුත් එදා ගුවන්විදුලි නාලිකාව හැටියට තිබුණේ ගුවන්විදුලිය. ඒකේ ගීතයක් ගායනා කරන එක තහනම් ඒ වගේ වැඩක් කරුවා කියලා කියන්නේ ඒ ගායිකාව ගායිකාව කෙලින්ම ඝාතනය කිරුවා වගේ වැඩක් වෙනවා. නමුත් එච්.ආර්. ජෝතිපාලයන්ගේ ජනප්‍රියත්වයෙන් පහ වැඩි වුණා මම දැක්ක විදිහට. මොකද ඔහුව ප්‍රසංගයකට සංගීත ප්‍රසංගයට එනවා කියලා කිව්වම පුදුම විදිහේ ප්‍රේක්ෂක පිරිසක් එනවා. දැන් අද ඇත්තටම කියනවා නම් අපි දකිනවනේ මේ අද සංගීත ප්‍රසංගවල අපි දකිනවා හඳුන්වා දෙනකොට මේ කියලාවිලා කියනවා හොඳ ස්පෝන්සර් නාදයක් ලබා දෙන්න කියලා කියලාවිලා. එහෙම අපි දැකලා තියෙනවා දැන් ඉල්ලලා ගන්න. එතකොට එච්.ආර්. ජෝතිපාල කියන චරිතය වේදිකාවට හඳුන්වා දෙන වෙලාවට අර එදා මේ හිටපු නිවේදකයා එච්.ආර්. ජෝතිපාල කියන්නේ නැතුව ඔහුගේ බෑග් පසුබිම පොඩ්ඩක් කියනවා. කියනකොට ඔඩියන්ස් එක දන්නවා මේ ඉන්නේ එච්.ආර්. ජෝතිපාල. ඒ පටන් ගන්න අප්පුඩි ශබ්දය නවත්තන්නේ සින්දුවේ ඉන්ට්‍රැක්ෂන් එකත් ගිහිල්ලා වොයිස් පාර්ට් එක පටන් ගන්නකොට තමයි නවත්තන්නේ. එහෙම ජනප්‍රසාද දැන් ඒව දකින්න තිබුණා ඒ දවස්වල වගේ අද වගේ ඒ ප්‍රසංග මේ පටිගත කරලා තියෙනවා නම් එහෙම. නමුත් එහෙම තත්ත්වයක් වෙලා තිබුණේ නැහැ. ඒ නිසා අපි දැකලා තියෙනවා අනන්ත ප්‍රමාණ. ඔහුගේ ජනප්‍රසාදයේ ඒ විශේෂයෙන්ම 77 කාලේ ඒ පරිගැනීම නිසා ඔහුගේ ප්‍රේක්ෂක එච්.ආර්. ජෝතිපාලගේ චරිතයේ ආරම්භ සිට අපි රංජිත් කුමාර මහත්තයා කිව්වා වගේ ඔහුව නොඑක අය කැපිලි කැටිල වලට භාජනය කරා. නමුත් හැම වෙලාවකම ප්‍රේක්ෂකයාටම ඔහුව ඉස්සරහට දැම්මේ. අදටත් ඔහුව ජීවත් කරවන්නේ ප්‍රේක්ෂකයා. හඩන්නේයි සුදුමැණිකේ ධර්මසිරි ගමගේගේ පද සංකල්පනාව මොහොමඩ් සාලිගේ සංගීතයට එච්.ආර්. ජෝතිපාල හරි අපූර්වට ගායනා කරනවා. අපේ වජිරී දිනමාන සුදානම් ගීතය දැන් ගයන්න. සුදුමැණිකේ කියන්න පණමාගේ හෙළන්නේයි කඳුලැලේ ආදර නිල් මිනිදැසේ අඬන්නේයි සුදුමැණිකේ කියන්න පණමාගේ
තියෙන වටිනා ගුණ පිළිබඳ අපි කතා කළොත් එහෙම අංශු මාත්‍රිය වශයෙන් ඔහුගේ මේ ගුණ පිළිබඳව සටහන් කරන්න මේ කාලෙම මදි. ඒ නිසා අපි ඉතාමත්ම සංක්ෂිප්ත රාමුවක් ඔස්සේ තමයි මේ වැඩසටහන ඔබ වෙත ගේන්නේ. එච්.ආර්. ජෝතිපාල කියන ගායන ශිල්පියා ගැන, සරල ගායන ශිල්පියා ගැන අපි කතා බහ කළා. ඔහුගේ චිත්‍රපට පසුබිම් ගීතය පිළිබඳ අපි වර්ණනා කළා. ඔහුගේ ජීවිතයේ තිබෙන වටිනාකම් පිළිබඳ සහ ඔහුගේ හැසිරීම රටාවන් පිළිබඳ කතා කළා. හැබැයි එච්.ආර්. ජෝතිපාල කියන්නේ හොඳ රංගතරේ. ඒ රංගපෑමේ නිසර්ග හැකියාවක් තිබෙන ජෝති පිළිබඳව අපි කතා කළ යුතුයි. සනත් ගුණතිලක මහත්මයා, මම හිතනවා ඒ රංගනයේ පිළිබඳ කිසියම් ආකාරයක අවබෝධයක් ඔහු තුළ තිබුණු නිසා විය හැකි ඒ රංගනයත් පසුබිම් හඬත් එකතු කරේ. දැන් ඔහුගේ රංගන භූමිකාව තුළ ඉතාම මං හිතන්නේ ඉතාම සංකීර්ණ චරිත රඟපාන්න ඔහුට අවස්ථාව ලැබුණයි කියලා. නමුත් ඒ සරල චරිතවලින් වුණත් ඔහු යමක් කිරීමට උත්සාහ දැරුවා. එහෙම උත්සාහ දැරීම ඔහුගේ මං හිතන්නේ ගීත ගායනයටත් ගීත කෞශල්‍යයටත් එකතු කරගත්තා වගේම ඒක දැන් මේ වගේ දැන් මට මෙන්න මෙහෙම දෙයක් මතක් වෙනවා මේ වෙලාවේ. සිවාජි ගණේෂන් සහ මාල්නි ෆොන්සකා රඟපාපු පයිලට් ප්‍රේමනාත් කියන චිත්‍රපටිය ඒ ගීත තිබුණේ දෙමළ භාෂාවෙන්. ඒ ගීත ඊට පස්සේ පයිලට් ප්‍රේමනාත් චිත්‍රපටියේ සිංහලට දෙබස් කවර අවස්ථාවේදී අර හූ ඉස් ද බ්ලැක් ෂිප් කියලා දරුවෙක් පිළිබඳව සිවාජි කියන ගීතය කිව්වේ කියලා තියෙන ජෝති අය. නැවත වතාවක් මේ සිංහල පිටපත මුද්‍රණය සඳහා ඉන්දියාවට ආපු අවස්ථාවේ සිවාජි තමන්ට පසුබිම් ගායනා කරන්නා වූ අය පිළිබඳව බොහෝ උනන්දු වෙච්ච නළුවෙක්. ඒ කියන්නේ අපි වෙන පැත්තකට යනවා. ඔහු ගිහිල්ලා බලනවා කවුද මේක කිව්වේ කියලා. ඔය සසර චේතනා චිත්‍රපටියට වැඩ කරන්න ගිය අවස්ථාවේ මට සිවාජි හම්බුණා. සිවාජි ලංකාවට ආවිල්ලා ආපුවම මම ගියාම හම්බෙන්න ඔහු කිව්වේ මට හම්බෙන්න ඕන අර හූ ඉස් ද බ්ලැක් ෂිප් කියන මගේ ගීතය සිංහලෙන් කියපු ගායකයා. ඉතින් මම එතකොට ජෝති අය පිළිබඳ ඔහු ලෙජන් කැරක්ටරන්නේ. ඉතින් මම ඒක අවස්ථාව ලබා දුන්නා. මං හිතන්නේ ඒ අවබෝධයේ ඒ රංගනය සහ ගීත ගායන කියන දෙක පිළිබඳ ඒ කියන්නේ ඒක ඔහුගේ නිරන්තරයෙන්ම ඔහුට යම් කිසි ආකාරයක ඒ පිළිබඳ හැඟීමක් සහ දැනීමක් තිබුණා. ඒක ඔහු දැනුවත්ව හෝ නොදැනුවත්ව ඉතාම මනරම් විදිහට ඔහු පාවිච්චි කරා කියලා කියන්න පුළුවන්. හොඳයි, අපිට පුළුවන් මේ දර්ශන නරමන්න.
අදහස බැල්මින්ති මාමත් කරන්නේ ඇයි කල්පනාවෙන් මෙන් නැද්ද නිත් සලන්නේ සඳ පායලා ආයේ ඔබදෝ වසන්තේ සැලලි ජෝතිපාල කියන රංගන වේදියා නැත්තම් මේ නළුවා අපිට හම්බ වෙනවා 1958 දශකම 63 සුදු සඳේ කල්දුවලා ඒ වගේම 66 ඇතුළු වීම තහනම් පෙම්වතාගේ චරිතය වීරයාගේ චරිතය 1968 යමතිකම පිණිබිඳු මේ ආදි වශයෙන් 72 85 කිරිමදුවල් වෙනකම්ම ඔහුගේ රංගනයන් පිළිබඳ සටහන් යම් යම් තැන්වලදී අපිට ස්පර්ශ කරන්න පුළුවන් තිලක් වැලිකල මහත්මයා දැන් ඔබ අතේ තිබෙන මේ ගීත ඇටි පිළිබඳ සටහනකට මම එන්න සූදානම් වෙන්නේ දැන් ජ්‍යෝති කියන්නේ ගීත නිෂ්පාදකයන්ට මුදල් ආකර මවල දීපු චරිතයක්. එතකොට ඒක තැටි නිෂ්පාදනයටත් ඒ වගේම හේතු සාධක වුණාද නැත්නම් කැසට් නිෂ්පාදනයට පමණද එහෙම අවස්ථාව ලැබුණේ. ඒක විශේෂත්වයක් තියෙනවා සුරවීර. දැන් උදාහරණයක් ගමු 1960 සංදේශය. එස් ජේස්විස් මහත්මයා නිෂ්පාදනය කරපු සංදේශ චිත්‍රපටයේ තම ජනප්‍රියම ගීතයක් ඇතුළත් වුණ එච්.ආර්. ජෝතිපාල ගායනා කරන විනාඩි 8ක් දක්වා දහවන කාලයක් පෘතුගීසිකාර රටවල් අල්ලන සෝරි සිනියාරිකල සමග ගායනා කරා. ඔව් සිනිසාන්තයන්ගේ තනු. ඔව්. එතකොට ආර් මුතුසාමි තමයි ගීතයට සංගීතය සැපුවේ. මේ චිත්‍රපටයේ ගීත සියල්ලම ජනප්‍රිය වුණා. ඒ නිසා මේ ආනන්ද ජයරත්න කාන්තිගුණතුංග තමයි ප්‍රධාන ජාතික රඟපෑවේ. මේ අත ඒ නිසා මේ අපි මේ තැටි සම්මරකට ලබා ගැනීමේදී මේ මම ඒකාර පුංචීන අපේ තාත්තල තමයි මේ රෙකෝඩ්ස් එක ගරන්ති වුණේ මේ ගෞරික් මේ මේ ආගිස්සා මිල සමාගම තමයි මේ තැටි අලෙවි කරේ එතෙන්දී මේ ඒගොල්ලෝ අර ඝනපූර්ණයක් ගන්නවා ඔබ කියන ඔය කාරණාවලට සාක්ෂි සපයන්න මට පුංචි අවස්ථාවක් දෙන්න ඒ අවස්ථාව මම ගන්නවා මේ මොකද කස්තුරි සුවඳ චිත්‍රපටයට ගිහිල්ලා මෙන්න මේ හදවිමන් දොරින් කියන ගීතය අපි රසවිඳලා ඇවිල්ලා ඔය ඔබේ අතේ තිබෙන තැරි ටිකත් එක්කම ඔය කතාව අපිට ටිකක් දිගාරින්න පුළුවන්. අපි නුවන් ගුණවර්ධනයි ශසිකාගේ මේ ගායනයට මදක් යමු වෙන්න සූදානම්. මන්තරින් එන පැතුම් පවන් හිතේයි අමා පියඹන කල්පනා රසේ දේ අමා
mandori enna patum pavan vidhayai amma piyambana kalpana rase de amma මේ හැම කාරණාවක් එක්කම එක තැනකදී අපි එකමුතු වෙනවා. දැන් අර්නස් සොයිස මහත්මයා දැන් ජෝතිගේ ගීත ලයිස්තුව ගත්තාම අර හුඟ දෙනෙ පරිභව කරනවනේ ජෝතිපාල ගැයුවේ හින්දි අනුකාරක ගීත කියලා. දැන් මේ වැඩසටහනයි අපි තෝරාගත්ත 90%ක්ම ගීත සෝතන්ත වෙනවා. ඒවා මොනතරම් රහද. ඒ වගේම මම ඔබට යොමු කරනවා. අර හින්දි අනුකාරක ගීතයක් අපි රසිකෙක් විදිහට අහනකොට රසිකයා කවදාකවත් කල්පනා කළේ නැහැ මේක මේ හින්දි ගීතයක්ද මොකක්ද කියන එක. ඔහුගේ හඬේ පිළිබඳ ඒ ගායනයේ තියෙන විශේෂත්වය ගැන මම ටිකක් කතා කරනවා නම් කැමතියි. මට හිතෙනවා සමහර වෙලාවට හින්දි ගීතයට වැඩිය ලස්සනයි ජෝතිපාලයන් ගයපු ඒ ගීතය. මම කියන්නේ අපිට සමහරවිට හිතා ගන්න බෑ මේක හින්දි ගීතයක් තිබුණද කියලා. ඒ තරම් රැවටුණු වෙලාවලුත් තියෙනවා. අනන්ත මේ සුවතන්ත්‍ර එකක් කියලා. අපි හිතන්නේ බලනකොට එක හින්දි එකක්. නමුත් ජෝතිපාල ඒක වැඩි හරියටම සාර්ථකව කෙරුවා කියලා මට කියන්න පුළුවන්. දැන් හදිමන් දොරින් ගීතය ඔව් හින්දියෙන් මේක ගායනා කරා. ඒ කියන්නේ ඔරිජිනල් හින්දි ගායකයා තමයි එච්.ආර්. ජෝතිපාල. ඔව්. ඒ ගීතේ ඒ මේ මේ ගීතේ ඊට පස්සේ හින්දියෙන් ගායනා කරා සතදස්නා කියන්නේ මියුසික් වලට. ඔව්. ඔව්. ඉතින් ඇත්තටම දැන් මේ අනස්ට් අපේ හිතවතා කියපු එක මට කරුමන පළවෙනි ගීතේ මේ ජීවනයේ දැන් මේ ජීවන 1974 ඔන්න බබ්බු බිල්ල වෙනවා කියන චිත්‍රපටයට ගායනා කරේ මම ඒ චිත්‍රපටේ වැඩ කෙරුවා. එතකොට මේ ගීතය ගායනා කළ දින 5කට විතර පස්සේ SLBC එක ඇතුළේ ඉඳලා ජෝතිපාල මමත් ආවා. ඊට පස්සේ කරුණත් අබේසේකරයන් සහ PLS සොම්පලයන් ඇවිල්ලා ඉස්සරහ හිටියා බුදු පිළිමේ ඉස්සරහ. එන්නකොට දැක්කහම මේ මූඩ් එක වෙනස් වුණා. වෙලත් වෙලා ළඟට ගිහිල්ලා කිව්වා ඔය කියනවා මේ මොකද්ද පාල එදා අර ලෙනියා කියලා ලෙනි මොරයිස් කියනෙක් කිව්වේ ලෙනියාගේ ෆිල්ම් එකේ කියපු සින්දුව මේ කිෂෝර් කියලා දෙන සින්දුවක් නේ කියලා කිව්වා. ලොකු කම්ප්ලේන් අකඩට කිව්වේ. ඊට පස්සේ මේ පාලයා කිව්වා හරි අවු ඕක ප්‍රශ්නේ මේ කරුගෙන් අහපංකෝ කියලා කිව්වා. ඊට පස්සේ කරු අයියා කියනවා ජෝති මේක සින්දුව ලියපු වෙලාවේ මම පාලට කිව්වා මේ සින්දුවේ ඔරිජිනල් එක කිෂෝර් කියලා තියෙන සින්දුව අහන්න දෙන්න එපා. මොකද මේක මවුගුණ ගීතයක්. මේක මවුගුණ ගීතයක් නෙවෙයි ඔරිජිනල් කිෂෝර් කුමාර් කියලා තියෙන්නේ. ඒ නිසා කිෂෝ මේක කිව්වොත් දැක්කොත් ඇහුවොත් එහෙම මේ සින්දුව ෆලෝ කරනවා. ජෝතිට කිෂෝර් කියලා තියෙනවට වඩා හොඳට මේ සින්දුව ගායනා කරන්න පුළුවන් කියලා. ඉතින් පැහැදිලි වෙනවා මේ ස්කීප් එක ඒ හින්දි සින්දුවට වඩා ඔහු ගායනා කරපු ගීතය ඉත ඉහළ මට්ටමක තිබුණ හින්දා තමයි අද මේ හින්දි ගීතේ අමතක වෙලා අපිට ජෝතිපාලයන් ගායනා කරපු ඒ ගීත අපේ මතකේ රැඳිලා තියෙන්නේ. එච්.ආර්. ජෝතිපාල කියන්නේ අදටත් සංගීත ශිෂ්‍යත්වයේ තරු අපි කියන්නේ සුපර් ස්ටාර්ස්ලා බිහි කරන්න හේතු වෙන ගායන ශිල්පියෙක්. ඒ නිසා අවුරුදු 30ක් 31ක් ගියා කියලා දශක 3ක් ගෙවුණා කියලා ජෝතිගේ තියෙන වටිනාකම් අඩු වෙලා නැහැ. හොඳම සාධකය ඔබට මේ ගීත පසුපස හඹායන්ට ලැබෙන අවස්ථාව. ඉතාම කලාතුරකින් ඔබට නරඹන්න ලැබෙන මේ රූපරාමු ටික එච්.ආර්. ජෝතිපාලගේ හොඳම ගීත ලයිස්තුක පෙළ ගැස්මක් කියලායි මම හිතන්නේ. பன்னிந்தர பலன் பன்னிண்டு கொஹே கியா மல்ஹீகென் எய் மல்சரா சுது அசுட்டிட்ட உட நகலா ரன் துன்னென் ஒப அது இதலா ஜனுவெத் அப தன் கரலா அந்தா கல்லென்னே தின்னா குமரியே விழுப்பெம் குமராவோபே தூரா அசுவரா கந்துவெல் பசுக்கரன் என்னவா குமாரியே மக எலி மவனா தருக்கன் கொபவே
තනියූ කතර මේ ගීතිකාය වන්නොවේ මානමින් අදත් මෙසේ විගුණද පාවෙන් ඔය හනවාගේ සවනේ රැවුදේ විහින්න අහසේ වසන්තේ තරකාමල් මහේ පහනවාගේ පැලට එල්ලිය දින්න වයිපිඇයි සනස්වමින් සන්තෝසෙන් ඉන්න අරුන්දතිය මල්ලි මොටද ගමන් දිමන් යන්න අදින් පසුව මේ පාරෙන් ඔබ තනියම එන්න. එච්.ආර්. ජෝතිපාලගේ මේසා වටින ගීත ලයිස්තුවක් ගැයෙනකොට අපි ක්‍රිෂ්ණි මතු කරපු කාරණාව හරි වැදගත්. තාත්තා එක කොලයක්වත් බලාගෙන නෙමෙයි ওই සින්දු කියන්නේ. ඒ කියන්නේ මේ ගීතත් එක්ක ඌ ආත්මගත වෙලා තියෙනවා. ඒක තමයි. ඔව් අපි දැන් විතරම දකිනවා. දැන් යාට සින්දු කීයක් තියෙනවද කියලා ඇත්තටම තාත්තා දැනගෙන හිටියේ 11000ක් විතර තියෙනවා. කිවි 6000ක් විතර කියලානේ. ඊට වැඩිය තියෙනවා. ඉතින් මොකද චිත්‍රපට ගීත ස්වතන්ත්‍ර ගීත ඔක්කොමත් එක්ක ගන්නකොට කැසට් වලට කියලා තිනවා වැඩිම ප්‍රමාණයක් මම හිතන්නේ මේ දවස්වල කැසට් වලට සිද්ධු කිව්වේ මගේ තාත්තා. ඉතින් ඒ ඔක්කොම තියේදී තර වගේ ඒ එයාගේ හැම ගීතයක්ම යාට මතකයි. මොකද මට සමාලයට ඇහිලා තිනවා නාන වෙලෙටම කියනවා සින්දු. ඉතින් ඒ කියන්නේ එයා හැම එයාගේ ඒ අර මුල ටික මේවා විච්ච හැටි ඔක්කොම සින්දුවම මතකයි. ඒ තරම් පරිගල්පන ශක්තියක් ඔහුට තිබිලා තියෙනවා. ඒ ඉඳනේ අර විදිහට කොලයක් බලන්න නැති ඉඳ යාට අවශ්‍ය වෙලාවල් වලදී ඒක උස්පහත් කරමින් ස්ථානගත කරමින් මට ඒක කියන්න තේරෙන්නේ නැහැ. නමුත් පද්මේයි ඈනස්ටුයි කිව්වේ ඒකනේ. හින්දි සින්දුවක් කියන්නේ ඉද්දමල් කතාවේ සින්දුව හින්දි සින්දුවක් කියලා මම දැනගත්තා ඉතාම මෑතකදී. එඩි රංජිත් කුමාර මහත්මයා දැන් ඔය මේ ජෝති කියන චරිතයත් එක්ක ඈඳුණු දැන් විජය පිළිබඳ අපි කතා කළා. දැන් ජෝතිගේ හිතමිතුරු ජෝතිගේ ළඟින් හිටිය හැම ගමනකම එක්කම සහයෝගී දක්වපු තව චරිතයක් ඉන්න මිල්ටන් පෙරේරා. ඒ වගේම එම් එස් ප්‍රනාන්දුත් ඒ ළඟින්ම හිටියා. මම හිතන්නේ සුරේ වැඩියත්ම සම්බන්ධකම් තිබුණේ මිල්ටන් පෙරේරාත් එක්ක. මොකද මුලින්ම ඔවුන් තරඟකාරී විදිහට මේ සරලගී කියලා ගුවන්විදුලියෙන් ආවට ඔවුන් අතර දැඩි මිත්‍රත්වයක් තිබිලා තියෙනවා. ඉතින් මොකද මේක ඉතාමත්ම මම හිතන්නේ අද පරපුරට අද ලොකු ආදර්ශයක්. මොකද කියන්නේ ඒ ඔවුන් දෙදෙන එක ගමනක් ගියේ තරඟකාරී විදිහට. මුලින්ම කිව්ව ගීතය තමයි ඒ දෙන්න මේ ජෝතිපාලගේ මේ මසින හේමන්ත වර්ණකුල සූරිය නීති විශාරදයා එතුමා නිෂ්පාදනය කරපු චිත්‍රපටියට මේ යුග ගීතයක් කියලා තියෙනවා මිල්ටන් ජෝති. නමුත් ඒ චිත්‍රපටි අවාසනාවකට තිරගත වුණේ සමනලියෝ කියන චිත්‍රපටය සමාධ්‍යක්ෂණය කළේ ඩී.බී. නිහල්සිංහයි සුගතපාල සිල්වයි. ඊට පස්සේ ඔහු චිත්‍රපටිවලට වඩා සරලගී කිව්වා. නමුත් මම එක අවස්ථාවක් දැක්කා ප්‍රේමදාස අතුකෝරාල කියලා මේ සංගීත අධ්‍යක්ෂකවරයෙක් ඉන්නවා ප්‍රසිද්ධ. ඔහු කළා සාගර සම්පත් කියලා චිත්‍රපටයක්. ඒ චිත්‍රපටය තිරගත වුණේ ජෝ මයිකල් තමයි අධ්‍යක්ෂණය කළේ. ඒකේ යුග ගීතයක් ගායනා කළා මිල්ටන් ජෝති. ඉතාමත්ම ලස්සනයි ඒ ගීතය. කොහොම හරි චිත්‍රපටයේ කෙරුණෙත් නැහැ. ඒ ගීතය අහන්න හම්බුනෙත් නැහැ. නමුත් ඒකේ ජෝතිපාල යුග ගීතයක් කියනකොට මිල්ටන් කිව්වා මාස්ටර් ප්‍රේමදාස අතුකෝරාල මහත්තයා කිව්වා මාස්ටර් මේකට ඩෝලක් එකක් ගැහුවොත් හොඳයි කියලා. ගමන අතුකෝරාල මහත්තයා කිව්වා ඩෝලක් එකක් හොයාගන්න පුළුවන් කවුද ගහන්න කියලා. එයි මචං මම නෙ ගහන්නේ කියලා. දැන් මේක ඇත්ත වශයෙන්ම දුර්ලභ අවස්ථාවක්. ඒ කියන්නේ මේ තරඟකාරී ගායකගේ මේ අවස්ථාවක ජෝතිපාලගේ යුග ගීතයකට ඩෝලක් ගැහුවේ මේ මිල්ටන් පෙරේරා. ඉතින් ඒ වගේම තමයි මේ මිත්‍රත්වයේ කොච්චර ගියාද කිව්වොත් මම හිතන්නේ ජෝතිපාලට පුතෙක් හිටියේ නැහැ. නමුත් ඔහු ආදරය කළේ පුතෙක් වගේ ප්‍රියංකර පෙරේරාට. මං කුඩා කාලේ දැකලා තිනවා ප්‍රියංකර පත්තරේ වැඩවලට යනකොට ජෝතිපාල අසීමිත ලෙස ප්‍රියංකරට ආදරය කළා. මේ තත්ත්වයට ගේන්න මිල්ටන්ට වඩා උනන්දු වුණේ ප්‍රියංකර ගැන ජෝතිපාල කියන එක මම මේ අවස්ථාව මතක් කරන්න කැමතියි. වටින සටහනක් ඒක උගාක්ම වටින තැනක්. අපි ජෝතිගේ යම් ආකාරයක හැරවුම් ලක්ෂණ නිරූපණය වෙන ගීතයක් පිළිබඳ සටහන් කරන්න සූදානම් වෙන්නේ. මම හිතන්නේ මේ වැලිකල මහත්මයා මේ ගීතය අඩංගු වෙලා තිබෙන්නේ සූර්ය රෙකෝඩ් එකේ. අර ක්ලැනස් විජේවර්ධන කරපු සින්දු දෙකයි ඒ වගේම මිල්රෝයි ධර්මරත්න කරපු සින්දු දෙකයි පිළිබඳ සටහන. මල් පිපි දෙන්නේක වසන්ත දවසක. මොකද අර සූර්ය කියලා ඒගොල්ලන්ගේ පොඩි කුඩා තැටි වගේ නිෂ්පාදනය කළා. EP රෙකෝඩ් එකක් ගීත හතරක් තියෙනවා. ඒ තැටි ගීත හතරම වගේ තිබුණේ
ದುರಕಥನೇಕಿಂಗ್ ಮಲ್ಪಿ ಬಿದನಿಕ ವಸಂತಿ ತಾವು ಸಿಕುರ್ಲಿಯ ಚಿತ್ರಪಟಿಯ ಕ್ಲರೆನ್ಸ್ ವಿಜಯವರ್ಧನ ಸಂಗೀತೋತ್ಕರ್ ಚಿತ್ರಪಟಿಯ ಏಕೆ ಜನಪ್ರಿಯ ಗೀತೆ ಗಾಯನಕಲ ಮಿಲ್ಟನ್ ಗಾಯನಕಲ ಎಚ್ ಆರ್ ಜ್ಯೋತಿಪಾಲ ಗಾಯನಕಲ ಮೇ ಹಮ ಗೀತೆ ಹಾಕ್ಮ ಜ್ಯೋತಿ ಗಮನ ಮಗ ವಿನಸ್ಕರ ಬುತೆ ಎಚ್ ಆರ್ ಜ್ಯೋತಿಪಾಲ ಗಾಯನಕನ ಮಲ್ಪಿ ಬಿದಿನ ಗೀತೆ ಇವಾಗೇಮ ದುರಕಥನೇಕಿಂಗ್ ಗೀತೆ ಇವಾಗೇಮ ಈ ಗೀತೆ ಅಡಂಗುಲ ತಿಬುನು ಅನೇಕ ಗೀತೆ ದೆಕತ್ ಸಾಯನಾರಾ ಸಾಯನಾರಾ ಜಪಾನ್ ರಟಿ ಸಾಯನಾರಾ ಕಿನ ಗೀತೆ ಮೇ ತಿನ ವಿನಸ್ಕಮ್ ಮೆಕ್ಕ ಏಕತು ವೆಚ್ಚ ಥ್ಯಾಂಕ್ ಮೇ ದುರಕಥನೇಕಿಂಗ್ ಕಿನ ಗೀತೆ ಗಾಯನ ವೇಳಾವ ಮೇ ವಿನಸ ವಟಹಾ ಗನ್ನ ಅಮಲ್ ಎದಿರಿಮಾನ ಗಾಯನ ಸ್ವರೆಯ ಅಪಿಟ ಲೋಕು ಉಪಕಾರಕ ವೇ ಕೇಳ ವಿಶ್ವಾಸ ಕರ್ಣ ಮುಸಾ
මං හිතනවා මේ කතාවේ එක්තරා විදියක ටර්නින් පොයින්ට් එකකට නැත්තම් හැරවුම් ලක්ෂ්‍යයකට අපි අවිල්ල තියනවා කියලා. ජීවත් වූ ජෝතිපාල සහ මියගිය ජෝතිපාල අතර තිබෙන අහසට පොළොව වගේ වෙනස පිළිබඳව අපිට කතා කරන්න වෙලාව ඇවිදින් තිබෙනවා පද්මසිරි මහත්මයා. ජීවත් වෙච්ච ජෝතිපාල හින්දි අනුකාරක ගීත ගායනා කරන අරුත්සුන් බොළඳ පදමාලා ගැයූ ගායකයා පීචං ගායකයා විදිහට නම් වැඩිච්ච ගායකයෙක්. හැබැයි මියගිය ජෝතිපාල සංස්කෘතික බලකණුවක්. ඔබතුමා කියන කතාව ආරම්භ කරන්නේ අපේ අමාත්‍ය ආචාර්ය සරත් අමුණුගම් මහත්මයා. එතුමා ලියනවා මරණයෙන් පස්සේ 21 වෙනි සියවසේ ඇද වැටුණු මහා සංස්කෘතික බලකණුව කියන තේමාව යටතේ ලිපියක්. ඉතින් මේකට විරුද්ධ වෙනවා තව පිරිසක්. ඉතින් මෙන්න මේ වගේ විශාල ගැටලු මම හිතන විදිහට ওই ආරම්භ වෙන්නේ පස්සේ ඕකයි. ඊට පස්සේ 1988 පෙබරවාරි මාසේ 12 වෙනිදා ජෝතිපාලයන්ගේ පළවෙනි ගුණ සමරුව ඇතු වෙන ටවර් හෝල් එකේ තියෙන්නේ. ඒකෙදී විජේ කුමාර් දුන්ගෙන් කතා වෙද්දි ඔය ඔබතුමා කීප එක මතු කරනවා. මියගේ ජෝති බලවත් කියලා ඇවිල්ලා. ඉතින් මං හිතන විදිහට ඒක මට දැන් උගක් ඇත්තටම කියනවා නම් අවබෝධයෙන් හිටිය පිරිසට මේ පිරිසට මේක තේරිලා තිබුණා. නමුත් ඒක ඌමනාවෙන් අකමැත්තෙන්ම කැමැත්තෙන්ම බැහැර කරපු පිරිසකුත් හිටියා. එහි ප්‍රතිඵල තමයි ඒක. උදාහරණයක් ඇරෙන්න මට කියනවා ප්‍රින්සස් වන්නි ආරච්චි කියන අපේ සහෝදරයා අපේ ITN එකේ ITN එකේ සහෝදරයා මට කියනවා මේ පළවෙනි සමරුම වෙනුවෙන් කරන පොතට ලිපියක් දෙන්න කියලා ඇවිල්ලා. ඉතින් මම කියනවා ඔහුට මම ජෝතිපාල ඉන්න කාලේ ඉතින් ඕන තරම් ඒ වෙනුවෙන් පිනිසෙදලා තියෙනවනේ. දැන් ඉතින් අනිත් අයට කියන්න කියන්න කියලා ඇවිල්ලා. නෑ 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 ඔයාගේ ඌමනාමයි කියලා කිව්වහම මම පොඩි සටහනක් දෙනවා. ඒ මං හිතන විදිහට මේ ක්‍රිෂ්ණි පවුගේ දවසක එයා පාවිච්චි කරා මේ වචනවල වෙන ඒගොල්ල අපේ වැඩ සටහනකට. මම ලියන්නේ මිනිසුන් ඉපදෙති මියෙති ජීවත් වෙන කාලය තුළ නොයෙක් වෘත්තින්හි යෙදෙති. ඔවුන් කළ කීද පවත්වාගෙන යාම සඳහා ඔවුන්ගේ අභාවයෙන් පසු තවත් අය ඉපදෙති. යමෙකු ජීවත්ව සිටි කාලය තුළ කළ කීද පවත්වාගෙන යාම සඳහා යමකු ඉපදී නැත්නම් තවකෙකු ඉපදී නැත්නම් ඔහු ජාතික වස්තුවකි. හෙළයේ අග්‍රගන්නේ මහා ගායකයාණෙනි ඔබ ජාතික වස්තුවකි. ඊටම හොඳ ප්‍රවිෂ්ටයක්. ප්‍රියංකර පෙරේරා අමිලා නදිෂානිට මේ ඇරයුම් කරන්නේ. රුවන්වලා විමානයේ කියන ගීතය ඇතුළු තිබ්බ සෞන්දර්යය අපිට යලි මෙනෙහි කරන්න අවස්ථාව ලබා දෙන්න. ජෝති මේ ගීතය හරි අපූර්වට ගායනා කරනවා. අපේ ආචාර්ය රජන්ත රණසිංහයන්ගේ පද. Bye.
එහෙනකොට මට පොදුවේ අපේ රසිකයාගෙනුත් ඒ වගේ මෙතන ඉන්න විද්වත් මණ්ඩලෙනුත් ප්‍රශ්න කරන්න තියෙන්නේ ජෝතිපාල අහම්බයක්ද එහෙම නැත්නම් විශ්වකර්මයක්ද කියන කාරණාව. ජෝතික ගීත ඇතුලේ මේ අරන්ගෙන සාමාන්‍ය ජනතාව වෙත අරන්ගෙන රසවින්දනය අපට තිබ්බ සංගීත සම්ප්‍රදාය සම්පූර්ණයෙන් කඩා බිඳ දාලා නව සම්ප්‍රදායක් ඇති කරමින් ජනප්‍රිය සංස්කෘතියක් කරා අරගෙන යාම එසේරමත් එක්ක අපිට අද ඉන්නවා ජෝති අනුකරණය කරන්න උත්සාහ කරන පරම්පරාවක්. හැබැයි කිසි කෙනෙකුට ජෝති වෙන්න පුළුවන්කමක් ලැබිලා නැහැ සනත් ගුණතිලක මහත්මයා. වෙන්නත් බෑනේ සුරේ. ඒ කියන්නේ ඇත්ත කතාව. ඇත්ත කතාව. ඔව්. ඉතින් ඒගොල්ලන්ට මන් දන්නේ නැහැ. ඉතින් ඒගොල්ලන්ගේ කටහඬ ගැන මොනා හිතුණත් ඒගොල්ලන්ගේ කන් ගැන ඒගොල්ලන්ට අවිශ්වාසයක් තියෙනවද විශ්වාසයක් තියෙනවද කියන ප්‍රශ්නේ තමයි මතු කරන්න වෙන්නේ. මොකද මේ අනවිභවනීය ආශ්චර්යමත් කටහඬත් එක්ක කවමදාවත් ඒ වගේ අපිට හිතන්න බෑ. ඒක මේ ඇස් ඉදිරිපිට අපි දැකලා තියෙනවා, මේ අපිට දැනිලා තියෙනවා, මේ ඒක ඒ කරපු වෙනස. ඒක අපිට මේ ඇඟිල්ලෙන් ඇනලා ඉරක් ඇඳලා මෙන්න මෙහෙමයි කියලා කියන්න බෑ. නමුත් ඒක ප්‍රේක්ෂකයෝ විදියට රසිකයෝ විදියට අපිට දැනෙනවා. අද ජනප්‍රිය ගීත වගේ ජෝතික ගීත ඇතුලේ ලිංගික ප්‍රකාශන හෝ ඒවා ජනප්‍රිය වෙන්න අවශ්‍ය කරන හේතු සාධක එකතු වෙලා තිබුණේ නැහැ. ඇත්තටම ජෝතිට ගීත ගායනයේ ගුරුවරයෙක් හිටියා කියලා මම විශ්වාස කරන්නේත් නැහැ. ඒ නිසා ජෝතිර ජෝති ඇතුළෙම ගොඩනැගිච්ච ස්වයම්ම නිර්මාණය වෙච්ච චරිතයක් ඇදීට ඔහුගේ ආවේණික බව මේ හැම ගීතයටම එකතු කළා. දැන් අපි යන්න සූදානම් වෙන්නේ ඔන්න නැවත හමු වෙමු චිත්‍රපටයට. ගඩපුරා හිනාවකුත් ගියා, හුඟක් දේවල් සිහි කරන්න තිබෙන නිසා. ගීතය අහලම කතා කරමුනේ. සරත් දසනායකයන්ගේ සංගීතය අපි මාරියෝ ආනන්දට ආරාධනා කරනවා. ගීතය ගායනා කරන්න උපාලි දනවල විතානයි මේ ගීතය රචනා කළේ. Thank you.
से बसंते तारु कामल दिली सुना रंचु गसिला पुरुल्लो ओहे पियमा यावे दुरुली गुमुवे पत्मी गुसेना रुन रस किला पिम्हेगुम सिहिन आमसे बसंते तारु कामल दिली सुना තව වැඩි වෙලාවක් ඔබෙන් සොරා ගන්නෙ නෑ අර නැවත හමු වෙමු චිත්‍රපටියත් එක්ක ලෙවල් ලා මේ තිබ්බ මතක සටහන් චුට්ටක් අවදි කරලා අර ඔබ ගීතේ පිටුපස්සෙන් ඇහෙනකොට ඔබ අරංගිය සිහින ලෝකේ සහ විශේෂයෙන්ම එච් ආර් ජෝතිපාල තනුව ඉක්මවා තමන්ගේ හඬින් කරපු ඒ නැලවිල්ල තුල ඔබ මං හිතනවා නැලුණා කියලා කවදාවත් කියපු නැති කතාවක් මීට ඉස්සෙල්ලා ඔය චිත්‍රපටියේ ඉස්සෙල්ලා ජෝති අය මට කියලා තිබුණේ ඒනස් කිව්වා අර ඉදම්මල් කතාවේ ගීතයයි ඊට ඉස්සෙල්ලා මුලින්ම කිව්ව හසමල් ගවසා පසු කාලීනව මට හම්බුණ දයාවිමල වීර ඇලරික් ලයනල් සහ ධර්මශ්‍රී වික්‍රමසිංහගේ චිත්‍රපටිවල ඔහුගේ පසුබිම් ගායනය මට ලැබුණා මේ කවදාවත් කිව්වේ නැති දෙයක් ඉතින් අපි අර ලංකා චිත්‍රාගාරයට යනවා ගියාම මේ සංගීතඥයන්ට මුල් තැන දීලා ඉන්න ඔය රෝහණ බෝගොඩල එහෙම මගේ වෙලෙත් කියවන අපිව බයිට් කර කර ඉන්නේ කියලා දැන් ඔතන ඒ පිරිස ඔහොම ඉන්නකොට දැන් ඒ නැවත හමු වෙ මේකේ ගීත පටිගත කිරීමට ජෝතිය එනවා ඒතකොට සරද්දස නායකලා යසපාලද නායකකාරලා වගේ දැවැන්තයෝ ඔහු සමග කතා කරලා ඇති කෙලින්ම ආවා ඇවිල්ලා දැසේ කොහමද දැන් මේ ගීතය මේ ගීතය ඔබ දන්නවා මේ ගීතේ විජය ඉන්නවා මාල්නි ඉන්නවා මමත් ඉන්නවා දසේ විජය සඳට දෙන්නට මං කියන්නේ මන්නේ කියන්නේ කියලා කිව්වා ඒ කියන්නේ ඔහුට ඉච්චර විශ්වාසයක් තිබ්බා ඒ ගීතය තුල කියන්නේ එතකොට පාලි කියලා කිව්වා එතකොට මට අද වගේ මතකයි එතකොට දැන් මම තිය හරිය ආසාවෙන් ඉන්නවා මේ දැවන්තයාලි මේ කියන්නේ එතකොට පාලිත බොහොම මම කිව්වා මේකයි දැන් සනත් අලුතෙන් එන නළුවා අපි අලුත්
එකෙක් මේකට එකතු කරන්න තමයි අපි ග්‍රේෂන් ව දාන්න හදන්නේ. ඒ හින්දා ග්‍රේෂන් කියයි සනත්ට කියලා. ඒ ඇත්තටම ඒ වෙලාවේ මට ලොකු දුකක් ආවා. නමුත් මම මේ මොහොතෙත් කියනවා ඊට පස්සේ සිනමා මගේ සිනමා ජීවිතේට ග්‍රේෂන් දුන්න අත්වැල ඉතාම ඉහළයි. ඉතාම ඉහළයි. මේ මරියෝ පුතාට ඒ ආශිර්වාදය මගෙන් ලැබෙන්න ඕන. නමුත් ඒ වෙලාවේ මට පොඩි දුකක් ආවා. මේ දැවන්තයා මට නැති වෙනව නේද කියලා. ඊට පස්සේ මගේ දියා මෙහෙම බැලුවා සිලෝන් ස්ටුඩියෝ එක ඇතුළට යන ගමන් ඒ දොර රෙකෝඩින් ස්ටුඩියෝ එකට යන ගමන් මෙහෙම බැලුවා ඒකම දැනම මට මැවිලා පේනවා. හැබැයි ගීතයේ යනකොට එයයි ග්‍රේෂනුයි ඒ දෙන්න එකතු වෙලා මගේ මේ සංගීත දැනුමක් නැහැ කිව්වනේ අපි එක කාලයක් දැක්කනේ අර සනත් ජයසූරිය රමේෂ් කළුවිතානයි කොහොමද ගහන්නේ කියලා 50 ඕවර්ස් ඒ වගේ තමයි මේක. වන් ටේක් ඕකේ දෙන්න ග්‍රේෂන් ආනන්දයි ජෝති අයියයි මේ නැවත හමු වෙයි කියලා සීනාසේ ගීතයක කිව්වේ මම. මගේ ජීවිතේ මෙච්චර කල් නොකියපු දෙයක් තමයි මම කිව්වේ. ඒකෙන් මම කිසිම අවමානයක් කරන්නේ නැහැ ග්‍රේෂන්ට. නමුත් අපි ඕන කෙනෙක් ආස කරන කෙනෙකුට ආස කරනවා කියලා කියන්න අකමැති වෙන්නේ නැහැ. එච්.ආර්. ජෝතිපාලගේ හිතපු හොඳම හිතවත්තු අතර කෙනෙක් තමයි ආර්. ප්‍රේමදාස මහත්මයා. එතුමා වෙනුවෙන් පුදුමාකාර භක්තියක් ආදරයක් තිබුණා නේ. ඒ නිසාම ගම්මුදාව ප්‍රසංගයේ කවදාක්වත් මේ අමතක කරපු නැති තැනක්. කතරගම ගම්මුදාව ප්‍රසංගයට සහභාගී වීම පිළිබඳ ඔබට මතකද? අන්තිම මම ගියේ නැහැ. මම ඒ රියසල් එක යන්න තුණු සුදර්ශීගේ ඒකෙදි තමයි අවසානට හම්බ වෙන්නේ යෝධපලයා. ඉතින් මේ ඊට පස්සේ මට ඇත්තටම හම්බුනේ නැහැ. එදා අපි මගෙත් එක නොඑක් දේවල් කතා කරා. ප්‍රේමදාස් ජනාධිපතිතුමා ඉතාම දෙන්නට දෙන්න බොහොම ලොකු බැඳීමක් තිබුණා. දැන් උදාහරණයක් ගත්තොත් මට මගේ තියත් තියෙනවා 77 ඉලෙක්ෂන් එකකින් පස්සේ දවසක් අපි දෙන්න රෑ 7:00 විතර නොරිස්කන් රෝඩ් එකේ ගෙදර ඉස්සරහා වාඩි වෙලා ඉන්නවා. වාඩි වෙලා ඉන්නකොට මොරිස් ඔක්සෆර්ඩ් කාර් එකක් ඇවිල්ලා නතර කරලා ජෝතිපාල කියලා කිව්වා. සාමාන්‍යයෙන් ජෝතියට එක්කෝ ජෝති කියනවා නැත්නම් ජෝතිපාල කියන්නේ කියන්නේ නැහැ. අම්මයි තාත්තයි විතරයි ජෝතිපාල කියලා කියන්නේ. එයා ඇත්තට මං හිතන්නේ ඒකට රුස්සන්නේත් නැහැ වගේ කියලා මට හිතුණා. කවුද වස්රි කිව්වා. ඊළඟට මම නැගිටලා මෙහෙම බැලුවාම මේ ප්‍රේමදාස ඇමතුමා. එතකොට නිවාස ඉදිකිරීම ඇමතුමා. ඊට පස්සේ මම නැගිට්ටා. ඇමතුමා කියාගෙන මේ ජෝති මොකද මෙතන කරන්නේ? අයියෝ ගේ ඇතුලේ ඉන්න බෑ ඇමතුමා. මේ ඉස්සරයි මේ කාණුවක් යනවා මදුරුව පිරීලා හෙන කම්ප්ලේන් එකක් මම ඇමතුමාට දාන්නේ. ඊට පස්සේ මේ ඔක්කොම අහගෙන ඉඳියා බොහොම සාවධානව. ආගෙනල මේ ජෝති මේ අනිත් අය ඔක්කොමලා එනවා මේ ජෝති එන්නේ නැහනේ බලන්නවත් නිකම්මත් කියලා කිව්වා. නෑ ඉතින් දැන් ඔබතුමාලගේ කාලේ දැන් ඔබතුමාලා වැඩ කරන්න. හරි කියලා විල එහෙම කිව්වා. ඊට පස්සේ නෑ ජෝති මට ඌවණාවක් තියෙනවා ඔයාට ඩිනර් එකක් දෙන්න මං වෙලාව කියන්නම් එන්න කියලා එහෙම කිව්වා. කියලා ගියා එමුතුමා. ඊට පහුවදා මම ආපහු 10:00 විතර වගේ එනකොට නගර සභාවේ ලොරි එක 20ක් 25ක් විතර දාලා එක 200ක් විතර දාලා අර හොස්පිටල් එකේ ඉඳන් නොට් ස්කැනර් වලට කෙරවලට යනකම්ම කාණුව ඉතාම කෙටි කාලයක් තුළ කොන්ක්‍රීට් කරලා බැඳලා සම්පූර්ණ ස්ලැබ් දාලා බැහැව්වා. ඒකේ වටිනාකම තියෙන්නේ ඒ කොහෙවත් සඳහන් වෙලා නැහැ එච්.ආර්. ජෝතිපාලයන්ගේ ඉල්ලීම් මත ආර්. ප්‍රේමදාසයන් මේක කෙරුවා කියලා විතර. මේ හැම සටහනක් එක්කම අතීතයට අපි යමු. මේ 1987 ගම්මුදා ප්‍රසංගය. මේක තමයි කතරගමදී එච්.ආර්. ජෝතිපාල අවසන් වරට ගීත ගායනය. ෆෝචුන්ස් වාදක මඩුල්ල හිටියේ ස්ටැන්ලි බීරිස් ප්‍රමුඛව. එදා තබ්ලා වාදනයෙන් මේ කෙරෝල ඉඳගෙන ඉන්න මනෝජ් පීරිසුත් තමන්ගේ වාදනයෙන් දායකත්වයේ දැක්වා. 87 ඉඳලා අදට ඇවිල්ලා ආපහු හැරලා බලනකොට මේ උත්තරීතර සටහන මං හිතනවා රූපමාද්දී සුරකීමම ජෝති පිළිබඳ සටහනේ සමාප්තියට හුඟක් වැදගත් වෙන කාරණාවක් කියලා. ඒ නිසාම මේ කතා බහ ඉවර කරන්න කලින් අපි ඒ රූපරාම ඔබට නරඹන්න අවස්ථාවල පාතින්න සූදානම් වෙන්නේ.
සිදු කළේ. මේ වැඩසටහන පටන් ගන්නකොට 10 මාර්ට් අපි හිතන් හිටියේ 12 මාර්ට් ඉවර කරන්න. නමුත් මෙතන ඉඳගත් ජෝතිපාල දියණිය කිව්වා අපේ තාත්තා ගැන කතා කරලා ওই වෙලාවට නම් මේක ඉවර කරගන්න හම්බෙන්නේ නැහැ කියලා. කතාව ඇත්ත දැන් හුඟක් රැ වෙලා. පියාගේ මේ සටහන පිළිබඳ මම කැමතියි ඔබේ සමාප්ති සටහනෙන් අපේ වැඩසටහන අවසන් කරන්න. තාත්තගේ වටිනාකම දුවගෙට දැනෙන විදිය. අවුරුදු 31කට පස්සේ. තාත්තගේ වටිනාකම ඉතින් හැමදාම පුන පුනා කියලා වැඩ නැහැ. අවුරුදු 31ක් ගිහිල්ලත් මෙච්චර මං හිතන්නේ තාත්තගේ තැන ගන්න තාම කෙනෙක් ඇවිල්ලා තියෙනවා කියලා ඉන්නෙත් නැහැ කියලා මගේ විශ්වාසය මගේ ජීවිත කාලය තුළදී. ඉතින් මං බොහොම ආඩම්බර වෙනවා මගේ තාත්තා එච්.ආර්. ජෝතිපාල වීම මගේ පෙර වාසනාවක් කියලා මං හිතනවා. ඒ වගේම ITN එකටත් නොනිමින සිහින නිෂ්පාදකටත් ඔයාටත් මේ සියලු දෙනාටත් මනෝජ් ප්‍රීදිස් ඇතුළු මේ මාව මේකට මේවා කර ගැනීමටත් මගේ තාත්තා වෙනුවෙන් මේ ප්‍රසංගික මේ 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 වැඩසටහන මේවා කරින් ගැනීම ස්තුතිවන්ත වෙනවා. කිසිදු ගුරුකුලයක් නියෝජනය නොකරපු මිනිස්සු හිතපු හීන ජෝතිපාලගේ ගීත ඇතුළේ හැබෑ කරපු ජෝති මියගිය දවසේ අර බොරැල්ල කනත්තේ වැටවල් පෙරලාගෙන ආපු ලක්ෂ සංඛ්‍යාත පිරිස වෙනුවෙන් ගීත ගායනා කරපු එච්.ආර්. ජෝතිපාල ශ්‍රී ලංකා ධරණි තලයේ අර කාලෙකට සැරයක් ලැබෙන වාසනාවන්ත සම්පතක් බවට පත් වී තිබුණු බවට සාධක තමයි අපි මේ එකිනෙක එකතු කළේ. ජෝතිපාල ආම්බයක් නොව මේ පුංචි ශ්‍රී ලංකාවේ රසවතුන්ට විශ්වකර්මයෙක් වන්නේ අන්නේ කාරණාවන් නිසා. ජීවිතයේ තරුණ කාලේ එච්.ආර්. ජෝතිපාල ගායනා කරපු තවත් සුන්දරතම ගීතයක සිහිවටන ඔබ අභිමුව තියලා ජෝතිගේ සැමරුමේ සමාප්තිය සටහන් කරමින් සදා ජීවමාන ජෝති ඔබ අතර රඳවා අපි සියලු දෙනාම දැන් සමුගන්න සූදානම් වෙන්නේ. ඒට සටහන කිංස්ලි පීරිස්ගේ හඬින් එකතු වෙවි. නිවනේ මග පෙනෙන දුර අම්මේ ඔබේ පුතෙකු වෙලා මම එන්නම් සසර පුරා මේ නොනි පෙන දිවි ගමනේ නිවනේ මග පෙනෙන දුර දෙවි ගම්.
නිරනේ නිරනේ මග පෙනෙන තුරා